हाय भुवन आदरणीय द्वीपते अटसेनी दरुवांगे मे वेनकोट अभी पाठम एककिहिपयक निमा करला तियेनवा पलवेनी वारेट अदाल हेबाई पुतालगे पलवेनी वारेट अदाल तव पाठम एकक अद करन पाठमत् एक हतरक् तियेनवा एतकोट अदिन अपि मे मासे पाठम एकक हतर निमा वेनवा एकक हतरक् इवट दरुवने अत्रम एकक तुनाय मोकद अपि वीजी प्रकाशन पाठम टिकक ඔයාලට ගොඩාක් අභ්‍යාස සහිත පාඩමක් නිසා ඒක අපි දෙවන තුන්වන සති දෙකේදී කරා. එතකොට අද අපි කතා කරනවා ඒ VG ප්‍රකාශන පාඩමටම සම්බන්ධ වෙච්ච පාඩමක් ලෙස VG ප්‍රකාශනවල සාධක. නමුත් පුතාලට මීට පෙර කරන්න තිබුණු පාඩමක් තියෙනවා ඝන වස්තු. එතකොට අපි ඊළඟ ලබන මාසේ ඝන වස්තු පාඩම ඊළඟට වර්ගමූලයේ පාඩම, ස්කන්ධයේ පාඩම සහ දර්ශකීය ඉතාම ලේසි පාඩම් ඒ පාඩම එකක හතරම ලබන මාසෙක වෙනවා. එතකොට පුතාලගේ පෙබරවාරි මාසෙ වෙනකොට පළවෙනි වාරේ පාඩම එකක සියල්ලම නිමයි. එතකොට මේ පාඩම එකක වලින් මම දන්නවා අර VG ප්‍රකාශන කියන පාඩම නම් පුතේ අපිට තියෙන අධ්‍යක්ීමේ හැටියට පුතාලට ටිකක් ගැඹුරට කරන්න සිද්ධ වුණා මේ අවුරුද්දේදී. ඉතින් ඒ නිසා ඒ වගේ විශේෂ පාඩම් මම හඳුනාගෙන තියෙන්නේ. දැන් ඉස්සරහට අපි ඊළඟ මාසෙ ඉඳන් පුතාලට විභාග පවත්වනවා එගින් තියෙනවා. प्रतिचार अणु मे पाड़ विशेष वीडियो सकल पुनरीक्षण लबादीम करना इनसादापि साधक पाड़ बहुम सरल आरंभकरम पुताल निबंधन अवसान पाड़ तेमावतम मे मारे अदापि करान गुड़क अभ्यास मम दीलतीर यथकोट ये अभ्यास करगणियान पूर्वांग उपरीम धेनुमा अदापि अभी कालपरचि मे गणगान पाड़ी वाल लादी तो हरि हेमण अभी साधक पाड़मट पिविसेमु मेहम पुताल साधक कियन वचने इगन गणतीन वतसेनीति हतेदि पुताल इगन गणतीन व साधक अटते कुड़ापुद गुणाकार महापुद साधके वगे अभ्यास इतकोट अभी अदट अद पाड़मठ ये साधक धनम ओमना विनो इन साम සංඛ්‍යාවක සාධක ගත්තොත් අපි ඉස්සෙල්ලාම පුතාලගේ පාඩම සාධක කිසියම් සංඛ්‍යාවක් ඉතුරු නැතුව බෙදන්න පුළුවන් අගයන් සියල්ලනම කියනවා එම සංඛ්‍යාවේ සාධක. දැන් උදාහරණයක් 6 ගත්තිට 1න් බෙදෙනවා 2න් බෙදෙනවා 3න් බෙදෙනවා 6න් බෙදෙනවා මේ තමයි 6ේ සාධක. එතකොට ඕක ලැබෙනවා දරුවනේ 6 ලැබෙනවා 6 වරක් එක 6යි. हय लभन वुंगारादेक हयनिसा मे विदिट हय साधक देख गुणित्यास लिव हम ये लियवेन संख्या सियालम हय साधक एक देख तुन हय एवगेम अपियादे गणगान संख्या वितराग्न मे पुते प्रकाशन साधक दिन दत्तो देखाय एक गत्तो देखाय एक देख गुणकिरीम एक देख गुणकिरीम ए एनिसा देखाई एकेनिक एकेनोद्भेदेनवा देखेनोद्भेदेनवा एकेनोद्भेदेनवा देखाई एकेनोद्भेदेनो एनिसा संख्यावकट साधक तीनवा वगेम वीजी पदेकट साधक तीनवा अद अपि अवसानिकन गन्नवा वीजी प्रकाशनेकट साधक तीनवा ए साधक तमाई प्रकाशनी तीन पदवलट तीन पोदु वेच्च साधके वरहणेन पिटतररा इतुरु वेन पद टिक वरहण एतुलट आयत् वेन विदिय लिवहाम एतनत् लबेनि साधक टिकक् तमाई इनांग पुताल की अभ्यास माला हतवसरी धनुमत्वी पुताल इसल बलम महापोधु साधक स्वयं आकार गणन टीका बलम मे दीलती पुताल मितन गण हयाक वयालट तनी महदन्ना गण हया दीलती इन सा गण हय सागच्चा कल इसल प्रकाशने पद की महापोधु साधक स्वयं आकार बलम එනම් පළවෙනි ගණන තමයි පුතාලට මහා පොදු සාධකයේ සොයන්න මහා පො සමන් කෙටියෙන් ලියන්න ම පො ස තෙවීම මෙතන තියෙනව දරුවනේ ගණන් 6ක් අපි මේ ගණන් 6 එකවරම හදන්න නැතුව අදීරින් අදීර පළවෙනි ගණන තමයි 21x 6යි xy 14යි xz මන් තව එකක් ලියනවා මෙතන 2 12යි m 18යි mn 9යි
empty. පුතාලට චුට්ටක් මතක් කර ගන්න වෙනවා. ඔන්න බලන්න හත වසරේ අපි ලිව්වා පුතේ මහා පුදු සාධක කියලා වෙනකොට මේ තියෙන මහා පුදු සාධකේ සොයන්න ඕනේ පද තුනම ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලිව්වා. එහෙනම් ඔන්න බලන්න මම ලියනවා මේ පද තුනම 21x 6xy 14x z කියන පද තුනම ප්‍රථමක සාධකවල ගුණිත ලෙස. එතකොට 21 කියලා කියන්නේ දරුවනේ ප්‍රථමක වලින් බෙදුනොත් ඕක තුනෙන් බෙදුනහම 7යි 3 වරක් 7 විතරමයි. එහෙනම් මේක ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 7 ගුණ කිරීම මේ VG එක අකුරක් අපි ගන්නෙ ප්‍රථමකයක් ලෙස එහෙනම් x 3 ගුණ කිරීම 7 ගුණ කිරීම x තමයි 21x 6යි xy ගත්තත් පුතේ 6 6 ලියන්න පුළුවන් 6 වරක් එක 3 වරක් 2 කියලා. එහෙනම් 6ේ තියෙන ප්‍රථමක සාධක ටික තමයි 2 3. එහෙනම් 2 ගුණ කිරීම 3. නැත්තම් අපිට කියන්න පුළුවන් අර මේ විදිහට බෙදුවොත් 6 දෙකෙන් බෙදුනොත් 3යි. එහෙනම් 2 වරක් 3. 2 3 ප්‍රථමක සංඛ්‍යා. x y 2 3 x y 14 ත් ඒ වගේම පුතේ ප්‍රථමක 2 7 x ඉසෙල් ඔන්නෝ විදිහට අපි මේ පද ටික ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලියනවා. ඒ නිසා VG අකුරක් ආවත් ඒකත් ප්‍රථමක සංඛ්‍යාවක් විදිහට ගන්න. ඔය විදිහට ලියලා පුතේ මේ ප්‍රකාශනයේ මේ පද තුනේම තියෙන පොදු සාධක කවුද බලමු. මේ පද තුනටම පොදු. මේ පද තුනටම පොදු වූ සාධක තමයි පුතේ මහා පොදු සාධක වෙන්නේ. නම් මේකේ මපොසා වෙන්නේ කවුද? තුන් දිනාටම දෙක පොදුත් නැහැ. තුන පොදුත් නැහැ. හත පොදුත් නැහැ. එහෙනම් මේ තුන් දිනාටම පොදු එකම එකේනා ඉන්නේ පුතේ කවුද? x. එහෙනම් මේකේ මහා පොදු සාධකය වන්නේ x විතරයි. සංඛ්‍යා ගන්න බෑ. තුනක් මෙතන මෙතන තිබ්බට මෙතෙන්ට නැහැ. හතක් හතක් මෙතන තිබ්බා හතක් මෙතන නැහැ. ඒ නිසා ගත හැකි උපරිම කෙනා තමයි අපි ගන්න. එතකොට මෙතන x විතරයි පොදු. සමහරට x උත් නැති වුණොත් අපි ගන්න 1 කියන එක විතරයි. මොකද එකත් සාධකයක්. එතකොට මෙතන මුකුත්ම නැත්තම් අපි සලකන අඩුම ගානේ මහා පොදු සාධකය වන්නේ මේ තුනේම එක. නමුත් මෙතනදී 1 1 1 කියන එක ලියලා නැහැ. මොකද ප්‍රථමක සංඛ්‍යා ටික විතරයි මෙතන ලියන්නේ. හරි. දැන් අපි දෙවෙනි ගාන බලමු. 12යි m 18යි mn 9යි mt 12 ප්‍රථමක සෑදිනවා 12 දෙකට බෙදුනොත් 6යි 6 දෙකට බෙදුනොත් 3යි 3 3ෙන් බෙදුනොත් 1යි 1 කියන එක අපිට නොලිය ලියන්න පුළුවන් 2 2 3 VG අකුර m 18 ගත්තත් දරුවනේ 2 ට බෙදුනොත් 9යි 9 3ෙන් බෙදුනොත් 3යි 3 3ෙන් බෙදුනොත් 1යි 2 3 3 2 3 3 m n 9 ගත්තත් 9 3ෙන් බෙදුනොත් 3යි 3 3ෙන් බෙදුනොත් 1යි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම m ගුණ කිරීම t පුතාලගේ පෙළ පොතෙත් මේ වගේ නිදසුන් ගොඩාක් දීලා තිනවා මේ පාඩමෙන් පස්සේ මේ නිදසුනුත් මේ අභ්‍යාසත් බලන්න පුතේ ඒවා ඊටාම පැහැදිලිව පුතාලට වැටහේ එහෙනම් මේකේ මහා පොදු සාධකය ලෙස අපි තෝරගන්න ඕනේ මේ ප්‍රකාශනයේ පද තුනට. බලන්න 2 2 තිබ්බට මෙතෙන්ට දෙකක් නැහැ. හැබැයි මේ ඔක්කොටම ඉන්නවා පුතේ 3 කියන ප්‍රථමකයේ පොදුයි. තව හැබැයි මේව ආරෝහණ පිළිවෙල ලියන්න. 2 3 3 පිළිවෙලට. හැම වෙලෙම 2 ගාවට 2 ඒවා ඉවරුනහම 3 3 ඒවා ඉවරුනහම 5 7 පිළිවෙලට. තව ගන්න සංඛ්‍යා නැත. හැබැයි තව තියෙනවා මේ ප්‍රකාශනයේ පද තුනටම m. එහෙමනම් මහා පොදු සාධකය අපි ලියන්න පුළුවන් 3යි m. යටින් ලියන්න පුළුවන් ඉර නැත්නම් ඉස්සරහින් ලියනවා. එහෙනම් මේ ප්‍රකාශනයේ මේ පද තුනේම මහා පොදු සාධකය 3යි m. එතකොට මෙන්න මේ පද තුනම 3යි m ගෙන් 3යි m ගෙන් 3යි m ගෙන් බෙදෙනවා. මොන්න දැන් මම පුතාලට පෙන්නනවා මේ මහා පොදු සාධකයේ මේ පද තුන ඉතුරු නැතුව බෙදෙන බව. ඒකත් බලා ගන්නකො. දැන් මේකේ මහා පොදු සාධකයේ x කියලා ගත්තොත් මේ 21යි x සහ 6යි xy තව ඇති ලියන්න 21i x වත් x ගෙන් බෙදෙනවා මේ 6i xy කියන කෙනා x ගෙන් බෙදෙනවා 14i x z කියන මේ තුන් දෙනාම x ගෙන් බෙදන්න පුළුවන් බලන්න බෙදනකොට x x කැපෙනවා මෙහෙමනේ පුතේ හේතුව දැන් පුතාලා දන්නවා 15 පහෙන් බෙදෙනකොට උත්තරය ගන්නේ 15 කියන්නේ 5 වරක් 3 එතකොට 15 සාධක දෙක 5 වරක් 3
මෙදන පහ. එතකොට මේ පොදු සාධකයට පොදු සාධකය කැපෙන එක තමයි පහෙන් පහෙන් බෙදනවා කියන්නේ. එතකොට උත්තරය ඉතුරු වෙන්නේ 3 අරක් එක 3යි. එහෙනම් මෙතනත් දරුවනේ මේ x x කැපිලා ගියපුවාම 21යි. දැක්කද බෙදුණා. 6i x y x කෙන් බෙදාදී x x කැපෙනවා 6i y. මෙතන x x කැපිලා ගියොත් 14යි ඉසෙඩ්. අන්න ඒ වගේ x කෙන් මේ පද 3ම බෙදෙනවා. මේ පද 3ම බෙදෙනවා. ඒ වගේම මේ පද 3ම බෙදන්න පුළුවන් මහාම සාධකයෙන් විශාලතම සාධකය තමයි 3i. එහෙනම් මේ 3 දෙනාගේ මහාම පොදු සාධකය මපොසා 3i. මේ බලන්න 12i m 3i m ගෙන් බෙදෙනවා. මම මෙහෙම කියලා දෙන්නේ මේක ඊළඟ අභ්‍යාසයට පුතාලට මේ පුහුණු ඕන නිසා. 18i m වෙනවත් 3i m ගෙන් බෙදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 9i m t වත් 3i m ගෙන් බෙදන්න පුළුවන්. සාධකයක් කියන්නේ පුතේ ඉතිරි නැතිව බෙදෙනවා. මොන බලන්න බෙදෙන විදිහ මේ 12ට 3 වරක් 4යි m t m කැපිලා ගියොත් 4 වරක් එක 4යි බෙදුණා. 18ට 3ට 3 වරක් එකයි 18ට 3 වරක් 6යි m m ගෙන් බෙදුණාම m t m කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 6 වරක් එක 6යි 6යි. ඒ කියන්නේ බෙදෙනවා. 9 3ෙන් බෙදුනොත් 3යි m t m කැපිලා යනවා. එතකොට උත්තරේ 3 වරක් එක 3යි 3යි t. දැක්ක නේද පුතේ මේ 3යි m ගේ මේ පද 3ම බෙදෙනවා. ඒ නිසා මේ පද 3ම බෙදෙන साधक वलिं विशालतम साधक महापुद साधक अभी तव गण कि महापुद साधक स्वयनाकारे अभी गते हैं कि दर्वणे ईलंग गान तुन तिहाई ए विस्साई ए बी පහළවයි AC හතරවෙනි ගණන 22යි AB 33යි B 6යි B C මෙතන හරිනම් 6යි B C කමන්නේ පුතාල නමුත් මේක පුතේ පුතාලා හදාගන්න හොඳ ළමයි වගේ 66යි BC කියලා. මොකද මේක 66යි BC කියලා ගත්තොත් පුතාලට ටිකක් හොඳ අත්දැකීමක් දෙන්න පුළුවන්. ඒක 66 මගේ අතින් පොඩි මුද්‍රණයක් වෙලා දවසේ පුතාලා මේක හදාගන්න 6 වෙනුවට තව 6ක් දාලා 66යි BC කියලා. එහෙනම් මේ යට ප්‍රකාශනෙත් හදාගන්න 22යි AB 33යි B 66යි BC කියලා. එතකොට ඔයාලට මහා පුදු සාධකයේ හොඳට පැහැදිලිව කෙනෙක් ගන්න පුළුවන් 66 කරගන්න පුතාල මෙතනත් 66 මෙතනත් 66 6 තියෙන්නේ 66 කරගන්න 6ක් දාලා ඒක ලේසිනේ ආ හොඳයි අපි බලමු 30 කියන එකේ ප්‍රථමක තමයි දරුවනේ 2ට බෙදුනොත් 15යි 15 3ට බෙදුනොත් 5යි එහෙනම් 2 3 5 30යි ඒ ලියන්න පුළුවන් 2 3 5 දෙවරක් 3යි 6වරක් 5 30යි ඒ විස්සයි AB ලියන්න පුළුවන් බලන්න 20 ප්‍රථමක 20 දෙකට බෙදුනොත් 10යි 10 දෙකට බෙදුනොත් 5යි 5 පහෙන් බෙදුනොත් 1යි මේක 1 වෙන තුරුම විදුවට ගමනයි 2 2 5 දෙවරක් 2 4යි 4 වරක් 5 20යි තව ඉන්නවා A තව ඉන්නවා B 15යි BC 15යි BC ගත්තහම 15 නම් දරුවනේ 3 වරක් 5 B C ඔන්නෝයි විදිහට ඔයාලට මේ ලැබිලා තියෙන ප්‍රකාශනයේ සාධක වලින් ලියා ගන්න ඕනේ ප්‍රථමක සාධක වල ගුණිත ලෙස. දැන් අපි බලමු මේ පද තුනේම තියෙන පොදු සාධක ගුණ කළා එයාට අපි කියනවා මහා පොදු සාධකය. සංඛ්‍යා වලින් බලන්න පුතේ 2 ගන්නත් බෑ 3 ගන්නත් බෑ 5. එහෙනම් 5 කියන ප්‍රථමකයේ අඩංගු වෙනවා. තව බලමු තුන් දෙනාටම අවසානයේ තියෙන AC BC නෙමෙයි පුතේ මේක වැරදීමක් සට AC 15යි AC නේ AC. එතකොට මෙතන B නෙමෙයි දරුවනේ AC. මෙතනත් A මෙතනත් A මෙතනත් A තුන් දෙනාගේ මීන නිසා වුණා අනිත් පොදු සාධකය තමයි A. එසේනම් 5යි A තමයි මහා පොදු සාධකය. 5යි A.
එතකොට මෙහෙම කළාට දැන් ඊළඟ අභ්‍යාසයට යනකොට මේක දිහේ බලපු ගමන් තීරණය කරන්න පුළුවන් ආ මේ තුන් දෙනාම පහෙන් බෙදෙනවා එහෙනම් පහ පොදුයි මේ පද තුනම ඒගෙන් බෙදෙනවා ඒ පොදුයි එහෙනම් පහයි ඒ කියලා දෙක ගමන් කියන්න ඕනේ මේ මට්ටමට අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ හොඳයි අපිට තව ගණන් ආ මේකත් හදලා ඉමු 22 ගත්තාම පුතේ 22 දෙකෙන් බෙදුනහම 11යි නේද 11 11 න් බෙදුනහම එකයි නම් දෙවරක් 11 11 ප්‍රථමකය A B 33 ගත්තත් එහෙමයි 3 වරක් 11 33යි B 66යි B C මම මේක 66 කරගන්න කිව්වා 66 දෙකට බෙදපුවාම 33යි 3 න් බෙදුනහම 11යි 11 11 න් බෙදුනොත් 1යි 2 3 11 B C මේ ප්‍රකාශනයේ පද තුනේම තියෙන පොදු එච්ච සාධක කවුද? එයාට අපි කියනවා ම පො සා මහා පොදු සාධකය. 11 පොදුයි. තව B පොදුයි. ඊට වඩා නැහැ. එහෙනම් 11යි B මහා පොදු සාධකය වන්නේ 11යි B. තව පුතාලට ගණන් දෙකක්. තව ගණන් දෙකක් අපිට මෙතන උදාහරණ දක්වන්න තියෙනවා අපි එහෙමනම් ඒ ගණන් දෙකෙන් පසුව පාඩමේ ප්‍රධාන කොටසට යමු යමු හරි මේන පුතාලගේ 5 6 උදාහරණ දෙක බලන්න පුතේ ඉස්සෙල්ලා හදපු ඒවා වගේම තමයි 5 6 දෙකත් එලෙසමයි 7යි PQ 3යි QR 2යි P අපි බලමු මෙහෙම 7යි PQ ගත්තාම 7 ගුණ කිරීම P ගුණ කිරීම Q 3යි QR ගත්තොත් 3 ගුණ කිරීම Q ගුණ කිරීම R 2යි P ගත්තොත් 2 ගුණ කිරීම P දැන් මේකේ කවුද මහා පොදු සාධකය බලන්න බැලුවාම 2 3 5ත් පොදු වෙන්නේ නැහැ. වීජි අකුරුත් පොදු වෙන්නේ නැහැ. එහෙම පොදු සාධක මුකුත්ම නැත්තම් පුතේ මුකුත් නැහැ කියන්න එපා. මේ පද තුනම බෙදෙන එක කියන සාධකයේ ප්‍රථමකයක් නැුණත් එයා අපි ගන්නවා මහා පොදු සාධකේ. කවරෙක්වත් නැත්තම් එක තමයි මහා පොදු සාධකේ. මේ තුන් දෙනාම බෙදෙන්නේ එකෙන් විතරයි. ඊට වඩා ලොකු තුන් දෙනාම බෙදිය හැකි සාධකයක් නොමැත. හරි. එහෙම නිසා මේකේ මහා පොදු සාධකේ වන්නේ දරුවනේ 1. ना हाई भी नहीं के बालम अटाई एक्स वाई विस्साई एक्स वाई ए पहाई एक्स वाई बी अटाई एक्स वाई विस्साई एक्स वाई ए पहाई एक्स वाई बी मेरे को बेलो बेल मराते थे क्या ना पुलवा අට විස්ස පහට පොදු සාධක තියෙන එක විතරයි මේ තමතරම මේ තුන් දෙනාම බෙදෙන වෙනාගෙන හැබැයි තුන් දෙනාටම x පොදුයි තුන් දෙනාටම y පොදුයි එහෙනම් මේකේ අවසානයේ මහා පොදු සාධකය වෙන්නේ පුතේ xy අපි බලමුකෝ 8 8 බෙදම් 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 ගියොත් එන්නේ පුතේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙවරා 2 4යි 4 2 8යි xy 20 ගත්තත් ඔයාලා දන්නවා 2කට බෙදපුවාම 10යි 10යි 2කට බෙදපුවාම 5යි 5කට බෙදුනොත් 1යි 2 2 5 2 2 5 x y 5යි x y b නම් 5 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම b එතකොට මේකේ මහා පොදු සාධකය තමයි මං කිව්වා 2 ගන්නත් බෑ 5 ගන්නත් බෑ x ඉන්නවා තව ඉන්නවා y එහෙනම් මහා පොදු සාධකයේ xy ඕ වගේ අපිට පුළුවන් දරුවනේ කිසියම් ප්‍රකාශනයක් මේ විදිහට ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලියුවහම ඒ වේ තියෙන තුන් දෙනාටමයි තියවට කියනවා පොදු කියලා. එහෙනම් පොදුවේ පවතින සාධක අරගෙන ඒවා ගුණ කරපුවහම ලැබෙනවා මහාම පොදු සාධකය. පුතාල VG අකුරු නැතුව සංඛ්‍යා යොදාගෙන කරන මහා පොදු සාධක සෙවීම හතේදි කරා. එතකොට 8 දී අපි ඔන්න ඒකට VG අකුරු ආවත් මහා පොදු සාධකයක් ගත හැක. දැන් අපිට මේ ඉස්සෙල්ලා මම කලා වගේම අභ්‍යාස ටිකක් තියෙනවා පුතේ. කෙලින්ම පොදු සාධක වින් කරන්න නම් අපි ඉස්සෙල්ලා බලමු බෙදන්නේ කොහොමද කියලා. ප්‍රකාශනයක් තව
බීජ ප්‍රකාශනයකින් බෙදන්නේ කොහොමද? දැන් මම ඉස්සෙල්ලා මේ අභ්‍යාසෙත්ම පුතාලකෙම බෙදීම් කිහිපයක් කරලා පෙන්නන්න. ඔන්න බලන්න. අපි බෙදීමේ අවස්ථා කිහිපයක් පුතාලට මෙතන ගණන් 9ක් දීලා තියෙනවා. මේ 9 පැහැදිලි කරගත්තත් ඇති පුතාලා. 15යි AC බෙදන්න ඕනේ 5යි AG. 18යි AB බෙදන්න ඕනේ 3යි BG. 12යි ABC බෙදන්න ඕනේ 6යි BG. 15යි MN තුනයි එම් ගෙන් බෙදන්න. 20යි xy 4යි xy ගෙන් බෙදන්න ඕනේ. 15යි abc 5යි a ගෙන් බෙදන්න ඕනේ. 14යි ab පාඩම ලේසි වෙන්න මේ අභ්‍යාසය දැනගමු පුතේ. 2යි AB ගෙන් බෙදනවා. 7යි XY බෙදන්න ඕනේ. X ගෙන්. 8යි AB බෙදමු 8යි AB ගෙන්. 1 2 3 4 5 6 7 8 9. ඔව්. පම්පතාලට ඉස්සෙල්ලත් මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. බෙදනකොට පුතේ අපි බලමු මේ පද කැපෙන පද වලින් අපිට ඉවත් කරන්න පුළුවන්. ඒ කැපෙනවා කියලා කියන්නේ පොදු සාධකයෙන් බෙදනවා. 15 5ෙන් බෙදුනොත් පුතේ 15ට 5 වරක් 3යි. AC A ගෙන් බෙදුනොත් A ට A කැපිලා යනවා C ඉතුරු වෙනවා. එහෙනම් 3යි C. 18යි AB 3යි B ගෙන් බෙදන්නේ 18ට 3 වරක් 6යි. AB B ගෙන් බෙදුනොත් B ට B කැපෙනවා A ඉතුරුයි 6යි A. ඔක මේ කප කප පෙන්වන්න ඕනේ පුතේ. කැපුණත් ඉන්නේ මේ 3 වරක් එකයි 18ට 3 වරක් 6යි. BA එකයි BM එකයි ඉතුරු වෙන්නේ 6යි. ඉතින් මෙහෙම කපන්න නැතුව උත්තරේ දාන්න පුළුවන්කම අපිට තියෙනවා. අපි එහෙම නොකපම උත්තරේ දාමු. 12ට 6 වරක් 2යි. 12 6ට බෙදුනොත් 2යි. ABC B ගෙන් බෙදුනොත් B ට B කැපෙනවා ඉතුරු වෙන්නේ AC. එහෙනම් 12යි AC. 12යි AC. පේනවනේ පුතාලට බෝඩ් එකේ. හරි හරි. 12යි AC. මෙතන 15 3ට බෙදුනහම 5යි mn m ගෙන් බෙදුනොත් m ටේම් කැපිලා යනවා n ඉතුරුයි. එහෙනම් 5යි n. 20 4ෙන් බෙදුනොත් 5යි xx ගෙන් බෙදෙනවා yy ගෙන් බෙදෙනවා. මේ දෙන්නම ඉවත් වුනොත් ඉතුරු වෙන්නේ 5 පමණයි. 15ට 5 වරක් 3යි. 15ට 5 වරක් 3යි. abc a ගෙන් බෙදුනොත් a ට a කැපෙනවා bc ඉතුරුනවා 3යි bc. හරි සරලයි පුතේ. මේවා අමාරු ගණන් නෙමෙයි. 14 දෙකෙන් බෙදුනොත් 7යි a ට a b ට b කැපෙනවා උත්තරය 7යි. 7යි xy x ගෙන් බෙදද්දී x ට x කැපෙනවා ඉතුරු වෙන්නේ 7යි y. 8 8ෙන් බෙදුනත් 1යි. a a ගෙන් බෙදුනත් 1යි b b ගෙන් බෙදුනත් 1යි. ඉතින් 1 1 1 ගුණ කළත් උත්තරය 1යි. සමාන දෙන්නෙක් බෙදුනොත් ලැබෙන අගය එකයි. ඒ නිසා ඔන්න මේ ගණන් 9න් අපිට සාමාන්‍යයෙන් අපේ පාඩම කරගෙන යන්න ඕන විදිහට ප්‍රකාශනය බෙදන ආකාරයේ පුරුදු පුහුණු වුණා. පුතාලා මේ ටිකෙන් පස්සේ මම මෙන්න මේ පණිවිඩයත් පුතාලට දෙන්න ඕනේ. මොකද අපි මේ දුරස්ත ක්‍රමයට ඉස්සර ඉඳන් උගන්වගෙන ඇවිල්ලා නෑ පුතේ. අපි අවුරුදු 20 ගාණක් ඉගෙනුවේ පන්ති කාමරේ. ඒතර පන්ති කාමරේදී අපි උගන්වපු ක්‍රමයක් මේ ක්‍රමේ තමා. නමුත් එතනදී අපි කළේ ඒ අදාළ නිබන්ධනය අපි අවශ්‍ය අභ්‍යාස පාඩමේ අභ්‍යාස ටිකක් උදාහරණ කිහිපයක් කරනවා. ඒ අදාළ විෂය කරුණු ටික අපි ඊළඟට අභ්‍යාස ලෙස කරනවා. ඊළඟට තව පාඩමේ සිද්ධාන්ත ටිකක් කරනවා. ඒකේ අභ්‍යාස කරනවා. ඊළඟට ওই විදිහට මම උගන්වනවා, ඕගොල්ලෝ අභ්‍යාස කරනවා, මම උගන්වනවා අභ්‍යාස කරනවා. ඒ ක්‍රියාවලිය දැන් චුට්ටක් වෙනස් වුණා. මම අභ්‍යාස කරගෙන යනවා, ඕගොල්ලෝ බලන් ඉනවා. දැන් අපි ඊළඟ මාසෙ ඉඳන් අනිවාර්යයෙන්ම සකස් වෙන්න ඕනේ පුතේ. අර පරණ පුරුදු ක්‍රමයට අපේ පන්ති කාමරේ නිසා මම ඊළඟ අභ්‍යාසය හදනකොට නිබන්ධනය මම උගන්වනවා යම් විෂය කොටසක්. ඊට පස්සේ එතනින් පස්සුව පුතාලට තියෙනවා ඒ පාඩමේ ඔයාලට කරන්න තියෙන අභ්‍යාස ටික. ඒ නිසා දැන් ලබන මාසෙ නම් හදන
පාඩම මම මුළු වීඩියෝ එක කොටස් 4කට විතර වෙන් කරනවා. එතකොට පුතාල එක දිගට බලන්න එපා ඒක. පළවෙනි අදියර උගන්වලා ඉවරනාට පස්සේ ඕගොල්ලෝ වීඩියෝ එක නතර කරන්න ඕනේ. නතර කළා කරන්න ඕනේ. ඒ අභ්‍යාස ටික කළා මම ඒ යටතේ දෙන අභ්‍යාස මාලාවේ ගණන් 10 12 ද ඒ ටික හදලා ඉවර කළා තමයි පාඩමේ දෙවෙනි ඉතින් පළවෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසයේ දැනුම අරගෙන ගණන් හදලා තමයි දෙවෙනි අභ්‍යාසයට යන්නේ. ওই විදිහට වීඩියෝ එක කඩින් කඩ නතර කර කර කරන්න. දැන් වීඩියෝ එක නතර කරලා තිබ්බට පුතේ කිසිම ඩේටා කැපීමක් වෙන්නේ නැහැ. දැන් පුතාලා අපි හිතමුකෝ අපේ වීඩියෝ එක තියෙන්නේ පැයයි මිනිත්තු 20යි කියලා. එතකොට පැයයි මිනිත්තු 20 නම් මේක මග නතර කර කර බැලුවා නම් පැය 5ක් විතර තිස්සේ මේ පැය 5ට ඩේටා කැපෙන්නේ. හැම වෙලෙම අපේ වීඩියෝ එකේ ප්ලේ වෙන වෙලාවට විතරයි ඒක දර්ශනීය වෙන වෙලාවට විතරයි පුතේ ඩේටා කැපෙන්නේ. ඒ නිසා නතර කරලා තිබ්බයි කියලා කිසිදු ඩේටා කැපීමක් වෙන්නේ නැහැ. ඒක මම හොඳට හොයලා බැලුවා 100%ක් ඒක නිවැරදි. ඒ නිසා පුතාලට ඕන තැනකදී වීඩියෝ එක නතර කරයි කියලා කියන්නේ ඔයාලා වෙබ්සයිට් එක හරහා ගිහින් බැලුවත් මොනවා බැලුවත් සත පහක්වත් ඩේටා කැපෙන්නේ නැත. එතකොට ඔයාලට ඩේටා කැපෙන්නේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක නරඹන කාලයේදී විතරයි. ඒ නිසා ඕගොල්ලන්ට වීඩියෝ එක නතර කළා පුතාලගේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කළා ඊළඟ අදියරට යන්න. අර ඒ ක්‍රියාවලියට තමයි පුතේ ඊළඟ මාසෙ නම් අපි දිගටම මේ පාඩම් මෙහෙවන්නේ. එතකොට පුතාලට දැනෙනවා අර පන්ති කාමරේ ඉඳන් සර් ඉස්සරහා ඉඳගෙනම වැඩ ටික කළා වගේම තමයි මෙතනත් යන්නේ. පුතාලට දැන් මම මේ බෝඩ් එක උනත් වෙනදාට වඩා මේ අඩුපාඩු අපි ටික ටික හදාගත්තා. දැන් මුලදී තාක්ෂණික ගැටලු තිබ්බා මේ වීඩියෝ එඩිටින් කියන පැත්ත අපි ඇත්තට ලොකුවට දැනන් හිටපු දේවල් නෙමේ. ඒවා අපි අත්හදා බල 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 තමයි ඉගෙන ගත්තේ. දැන් අපි දන්නවා මොකද වීඩියෝ එකකදී ෆුල් ස්ක්‍රීන් එකට වැටෙනකොට පුතේ ඒවා සෙටින්ග්ස් හදන්න තියෙනවා. දැන් ඒ පැත්තත් හරි. ඒ නිසා දැන් පහුගිය දවස්වලදී අපිට ඒවා වෙනස් වුණා. පෙලක් ඒවේ වටේට ඇවිල්ලා ඇති වලට මේ වටේ කොටුවක් වෙන්නලා තියෙන නිසා බලන්න ගියපාව. දැන් ඔයාලට මේ බෝඩ් එක ලොකුවට පේන විදියට ෆුල් ස්ක්‍රීන් එන විදියට ඒ ඔක්කොම මේ වෙනකොට ඒ තාක්ෂණික ගැටලු 99% නිවැරදි කරන් තියෙන නිසා දැන් පුතාලට වෙනදාට වඩා බෝඩ් එකේ පැහැදිලි බව වැඩි, බෝඩ් එක පේනවා විශාල වැඩි. ඒ කාරණා ටික පුතේ දැන් හදමින් තියෙන. දැන් ඒ ගැටලු සෑහෙන දොර निराකරණය වෙනවා කියලා පුතාලට පොඩි ෆෝන් එකකින් උනත් පාඩම ඉතාම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ නිසා මේක මේ උපරිම සාර්ථක කරගන්න අපිට යොදන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ඔක්කොම යොදනවා පුතේ. ඒ නිසා දැන් අපිට මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ දුර පළාත්වල දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් ඒ දරුවෝ හිතන්නේ ඉස්කෝලේ පටන් ගත්තාන් පස්සේ අපි මේක නතර කරයිද කියලා. නෑ පුතේ. පන්ති කාමරෙත් උගන්වනවා. ඒ වගේම සර් මේ විදිහට සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්යයෙන්ම උගන්වගෙන යනවා. ඒ විතරක් නෙමෙයි. ඉදිරියේදී අපිට හොඳ ගුරු මණ්ඩලෙ ඉන්නවා. අපි දන්න හඳුනන අපේ දරුවෝත් ඉගෙන ගන්න ඉන්නවා. හොඳ ගුරුවරු ඉන්නවා. උසස් පෙළට උනත් කවදාහරි හොඳ විෂය ධාරාවක් කරන්න පුළුවන්. හොඳ ගුරුවරු කණ්ඩායමක් අපේ වෙබ්සයිට් එකට සම්බන්ධ කරගෙන මේ ක්‍රියාවලිය මේ රටේ ලෝකේ දරුවන්ට උපරිම දැනුම දෙන්න සකස් කරපු ආයතනයක් බවට අපි පත් කරනවා. ඒ නිසා ඒ ගැන මම වගකීම ගන්නවා දරුවනේ. ඒ නිසා ඔයාලා ගණිත දැනුමින් පෝෂණය කරන වගකීම මම 100%ක් ඉටු කරනවා. ඉස්සරහට ඔන්ලයින් එක්සෑම් තියෙනවා. පුතාලට පැවරුම් එනවා. පුනරීක්ෂණ වෙනවා. ඒ නිසා මේ වාරි වර වෙච්ච ගමන් පුතාලට රිවිෂන් වීඩියෝ එකක් දෙනවා හැමදාම බලන්න. ඒක මම අයින් කරන්නේ ඕන දවසක බලන්න. පළවෙනි වාරේ පාඩම් ටික ඔක්කොම මතක් වෙනවා. පැයක දෙකක විතර පැය දෙකක වීඩියෝ එක නම් ඒ දෙකෙන් පළවෙනි වාරේ පාඩම් ටික ඔක්කොම මතක් වෙන්න රිවිෂන් එකක්. හරි. ඒ නිසා අපි ඉදිරියට යමු දරුවනේ. හරි. හා. දැන් අපිට ප්‍රකාශනය බෙදා ගන්න පුළුවන් නම් අපි බලමු දැන් ප්‍රකාශනයක පොදු සාධක වෙන් කරන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නක පුතේ ඒකත් හරි ලේසි. ප්‍රකාශනයක පොදු සාධක වෙන් කරන්නේ නම් ප්‍රකාශනයේ තියෙන පොදු සාධක හඳුනගෙන අපි පොදු සාධකයේ සහිතව ලියනවා. මෙන්න බලන්න තුන්වෙනි ගාන. මහා පොදු සාධක සහිතව ලියා සාධක වෙන් කර ලියන්න. ඔන්න මම උදාහරණ හතරයි දෙන්නේ. මේ උදාහරණ හතර හොඳට බලන්න පුතාලා. නැවත නැවත බලන්න. 15යි AB ධන 5යි ABC. දැන් මේ දෙන්න බලපු ගමන්ම තේරෙනවා පුතේ මේ පද දෙකම පහෙන් පහෙනුත් බෙදෙනවා. පහ පොදු සාධකයක්. A-ගෙන් A-ගෙනුත් බෙදෙනවා. A පොදු සාධකයක්. B-ගෙන් B-ගෙන් බෙදෙනවා. B පොදු සාධකයක්. ඒ නිසා මෙන්න මේ පද දෙකම ලියා ගන්න පුළුවන් මෙන්න මේ මහා පොදු සාධකයේ සාධකයක් වන පරිදි. එහෙනම් 15 AB කියන එක 5 AB-ගෙන් බෙදුණොත් තව ඉතුරු වෙනවා පුතේ 3ක්. හරිනේ. මේ පද දෙක ගුණ වුණොත් තමයි 15 AB ලැබෙන්නේ. 5 ABC කියන පදේ ලැබෙන්නේ 5 AB-ව C ගෙන් ගුණ කළොත්. එතකොට බලන්න පුතේ මේ පදයමයි මෙතන තියෙන්නේ. මේ පදයමයි මෙතනින් ලැබෙන්නේ. හැබැයි මේ දෙන්නගේ මහා පොදු සාධකයේ 5 AB නම්
පහයි AB වත් ලිව්වා. මේකත් ලිව්වා. පුතාලාට මීට කලින් තව චූටි සරල උදාහරණයක්. මොකද මෙතන තියෙන සරලම ගණන් ටිකක් නෙමෙයි. මේ බලන්නකෝ පුතාලා. 10යි x ඍණ 15 ගත්තොත් මම උදාහරණ දෙකක් සරලව කියලා දීලා ඉන්නවා පුතේ. මෙන්න සරලව උදාහරණ දෙකක් කියලා දීලා ඊට පස්සේ පුතාලාට මේ ගණන් වලට එන්නම්. මොන බලන්න සරල ගණන්. සරල ගණක් අපි ඔළුවට ගන්න එපේ. 10යි 15 දෙකේම මහා පොදු සාධකයේ 5 නම් මේක ලියන්න පුළුවන් පුතේ. 5 වාරයක් 2යි x. මම පාට චෝක් කැලලා පාවිච්චි කරන්නම්කෝ දරුවනේ. මොන පාට චෝක් කැලලා. मेके पोदुवे तीन साधक मेकलोदे पह एवे मेके पोदुवे तीन साधक पह वारेयाकुन मे दिखटम पोदुवे पावती साधक पह दीट पुलवांग मे पोदुवे तीन साधक वरहन पीट तट गण पह दहेम वेदना पुते मे आहेम वेदुन मिथन इतने दिखाईक्स पहेम वेदुना मिथन इतने तुना පුතාල දන්නවනේ පහෙන් මේ ප්‍රකාශනයේ ගුණ වුණොත් මෙයා ලැබෙනවා. පහෙන් තුන ගුණ වුණොත් මෙයා ලැබෙනවා. ඒක මීට කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තා. හරි නේද? එහෙනම් මේ දෙන්නගේ පොදුවේ තියෙන සාධකය මෙහෙම ලියලා එයාව වරහණකින් පිටතට අරන් එයාගෙන් බෙදපුවාම 2x ඉතුරුයි මෙතන 3ක් ඉතුරුයි. තව එකක් බලමු. 7p - 3p * ගත්තොත් මේ ප්‍රකාශනයේ පොදුවේ තියෙන සාධකයක් p. මේ බලන්න පොදුවේ තියෙන සාධකයක් p. එහෙනම් මේක p වාරයක් 7. මෙතනත් තියෙනවා පොදුවේ සාධකයක් p. එහෙනම් p ගෙන් බෙදුනොත් අනෙත් එක තමයි 3යි q. දැන් අපිට මේ පොදුවේ තියෙන සාධකයේ වරහනට මුලින් ලියලා ලියන්න පුළුවන් p ගෙන් බෙදුනොත් මෙතන 7ක් ඉතුරුයි p ගෙන් බෙදුනොත් 3යි q ඉතුරුයි. එහෙනම් मेतन दिती पुते मे दिनागे गुणित मे पी के ना सह हत धन तुनाई क्यों प्रकाशन दिख मेतन गुण विलाती मे विधि गुण विला पुते दिखा मे आटात की अन्न पुलवान साधक मे आटात की अन्न पुलवान साधक उदाहरण दहाय अन्न पुलवाण पश्वर अधिक पहात साधक दिखा साधक एनम पीत इक साधक हत धन तुनाई क्यों अनेक साधक देख साधक दिखा साधक दिखा मेतन पहा इक साधक දෙකයි x ඍණ 3 කියන එකත් අනෙක් සාධකේ. හැබැයි දරුවනේ දැන් ඔයාලා මේ පාඩමේ අවසාන වෙනකොට මේ විදියට හද හද ඉන්න ඕනේ. ඕන්න බලන්න මේ උත්තරේ එකවර ගන්නත් පුතාලට පුළුවන්. හරිම ලේසි ඒක තමයි. ඕන්න බලන්න අපි එකවර ලියනවා. අපි මේ දෙන්නගේ පොදු සාධකයේ තෝරනවා. මහා පොදු සාධකයේ පහනන් දැන් කෙලින්ම පහෙන් බෙදනවා. 10ට 5වරක් 2යි 2යි x ඍණ 15 පහෙන් වෙදෙනවා 3යි නිසා මෙන්න මේ විදිහට ගණන් 20ක් විතර හදනකොට පුතේ දැක්කද මෙන්න මේ විදිහට හදන්න තමයි අවසානයේදී පුරුදු වෙනවා දැන් මේ දෙන්නගේ මහා පොදු සාධකයේ p එහෙනම් p ගෙන් වෙදෙනවා p ට p කැපිලා යනවා 7ක් ඉතුරුයි 3යි p q p ගෙන් වෙදෙනොත් p ට p කැපෙනවා ඉතුරුයි 3යි q ලේසිනේ හරි ලේසි ඒ නිසා ඔය විදිහට අපි හදන්නේ අවසානයේදී දැන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පියවරෙන් පියවර අපි මෙන්න මේ ලොකු ගණන් හතර හදලා साधक विंकर विधिय सरल पुर्दे मेवत मे पलवी गान मेके महापुदु साधके पहा पहा एबी समग मेक तुन गुणोत्तमाय मे पदे लेना महापुदु साधके साधक अक्ट मुनिम विंकर देंग अभी वेदनवा पहा एबी गेम वेदना वेदुनोत् मिथन इतुर्वे पहा एबी कैपिल तुनाय पहा एबी गेम वेदुनोत् मिथन इतुर्वे सी මේක අමාරු දෙයක් නෙවෙයි. අපි බලමු මේ වගේම දෙවෙනි උදාහරණය පුතාලගේ 4m ඍණ 20mn මේ දෙන්නම 4න් 4න් බෙදෙනවා m ගෙන් බෙදෙනවා. එහෙනම් මේකේ මහා පොදු සාධකයේ 4m. එහෙනම් පොදේ 4m ලැබෙන්නේ 4m මේවා එකක්. 20mn 4m ගෙන් බෙදුණොත් මේ දෙන්නම ලියන්න ඕනේ මහා පොදු සාධකයේ සහිතව. බලමු 4m ගෙන් බෙදුණොත් 20ට 4 වරක් 5යි mn ගෙන් බෙදුණොත් මේ දෙන්න ගුණ කළත් 20mn ලැබෙනවා. මේ දෙන්න ගුණ කළත් 4m ලැබෙනවා. දැන් මහා පොදු සාධකයේ ගන්නව වරහණයෙන් පිටතට
හතරයිම් හතරයිම් ගෙන් බෙදුනොත් එකක් ඉතුරුයි හතරයිම් ගෙන් බෙදුනොත් මෙතන ඉතුරු වෙන්නේ පහයි එන්. ඉතාලමේසි පුතාලට තුන්වෙනි උදාහරණය බලන්න. හතරයි xp 21යි මේක 14 පුතේ 21යි xy 7යි x දැන් පුතාලට දෙකපු ගමන් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ කවුද මහා පුදු සාධක 14 21 7 නම් 7ක් පොදුයි xp xy x එහෙනම් x පොදුයි එහෙනම් මේ හැම එකටම 7යි x පොදු සාධකයක් මෙයාව 7යි x කින් බෙදුනොත් ඉතුරු වෙන්නේ 14ට 7 වරක් 2යි xp x කින් බෙදුනොත් p බෙදලා ඉතුරු පදේ හොයාගන්න මේ දෙන්න තමයි 14 xp ලැබෙන්නේ මෙතනත් 7යි x පොදුයි එහෙනම් බෙදුනොත් කවුද 21ට 7 වරක් 3යි xy x කින් බෙදුනොත් y 7යි x 7යි x කින් බෙදුනොත් එන්නේ 7යි x වාරයක් 1 දැන් මේ මුලින් ලියපු කෙනාට තමයි මේ ප්‍රකාශනයේ පොදුවේ තියෙන සාධකය කියන්නේ අපි යව ගන්නවා පිටතට 7යි x අපි දැන් බෙදමු පුතාලා මේ පද තුනම 7යි x ගින් 7යි x ට 7යි x කැපෙනවා 2යි p 7යි x ට 7යි x කැපෙනවා මෙතනින් ඉතුරු වෙනවා 3යි y ධන 7යි x ට 7යි x කැපෙනවා මෙතනින් ඉතුරු වෙනවා 1ක් ඒ නිසා පුතාලා මෙන්න අනෙක් සාධකය හරිනේ මේක පහසු දෙයක් අපි එහෙමනම් 4 වෙනි උදාහරණයක් ගනිමු 9යි 8 ऋण हयाई ए बी धन विसी एकाई ए सी मेके अपि पदु साधके सहितव गत्वत् पुते पद तुनम तुनेनुत् बेदिनवा एगेनुत् बेदिने नाम एक तुनाई ए वारय बल नवयट तुन वारत् तुनाई ए टी एगेन बेदुनोत् टी ऋण ईलंगट हयाई ए बी गे पदु साधकयक् तीनवा तुनाई ए हाय तुनें बेदुनो दिकाई ए बी ए गेम बेदुनो बी दाना विसी एकाई ए सी के पौधु साधे के अतीनो तुनाई बालान पुताला तुनाई ए गेम बेदुन विसी एक तुनें बेदुनो थाताई ए सी ए गेम बेदुनो सी देंगा पी करे में प्रकाशने पाद तुने म महा पौधु साधे के पौधु ए तीन विशाल तुन साधे के वेंग कर ली बदेंगे आप इटा त्रिगाम तुनाई ए गेम बेदना තුනයි t මෙතන 3යි ගින් බෙදුනොත් ඉතුරු වෙන්නේ 2යි b මෙතන ඉතුරු වෙන්නේ ධන 7යි c එහෙනම් මෙන්න පොදු සාධක වෙන් කිරීම කරා දැන් ඔය විදිහටත් මුලදී ගණන් පුරුදු වෙන්න ඕනේ හැබැයි පුතාලා මේ විදිහට දිගටම කරන්න ඕනේ පුතාලා මේ පාඩම අවසාන වෙත්ම මෙන්න මේ පියවර නැතුව එක L මේ විදිහට සාධක වෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ අපි එහෙමනම් එහෙම ගණන් ටිකකට යන්න කලින් මෙන්න මේ ගණන් ටික මේ ගණන් හතරම එකවරම පොදු සාධක වෙන් කිරීමේ පුහුණුව ලබලා යමු. දැන් මොකද මේ ගණන් ටික අපි උත්තර ගන්න ආකාරය දැක්ක නිසා එකවර උත්තර ගැනීමක් කරන්න පුළුවන්. අපි බලමු මේ ගණන් හතරට මොනවද පිළිතුර කියලා. හොඳයි දරුවනේ මෙන්න බලන්න පළවෙනි ගණන පුතාලා මේ ගණන් හතර නැවත නැවත පුරුදු වෙන්නේ මේ ගණන් හතර පුළුවන් කියන්නේ මෙතනින් එහාට තියෙන ගණන් ඕනම එකක් පුළුවන් මේ පද තුනේ පොදු සාධකයේ දෙකේ පොදු සාධකේ තමයි 5යි a b එහෙනම් බෙදමු 15ට 5 වරක් 3යි ab ට ab කැපෙනවා ධන 5යි ab ගෙන් බෙදුනොත් 5 ab කැපිලා ගිහින් ඉතුරු වෙන්නේ c හොන්න බලන්න උත්තරේ දේසියම ආවා සමාන ලකුණ දානවා 4නුත් බෙදෙනවා m ගෙනුත් බෙදෙනවා 4යි m 4යි m ගෙන් බෙදුනොත් පුතේ මෙතන එන සාධකේ තමයි 4යි m 4m ගෙන් බෙදුනොත් 1යි 20 4m බෙදුනොත් 5යි m n m ගෙන් බෙදුනොත් n ඒක අමාරු දෙයක් නෙමෙයි පුරුදු වෙන්න පුළුවනි දැන් අපි තව ඉස්සරහට යනකොට සරල ගණන් හදනවා මේ පද තුනේම මහා පොදු සාධකයේ තමයි 7යි x බෙදමු 7යි x කින් මේ පද තුනම 7යි x කින් බෙදමු 14ට 7 වරක් 2යි xp x කින් බෙදුනොත් p 21ට 7 වරක් 3යි xy x කින් බෙදද්දි y 7යි x 7යි x කින් බෙදුනොත් 1යි හරි නේද
මෙතන බලන්න පද තුනටම පොදු වේ තියෙන සාධකය තුන වෙනවා ඊට අමතරව a අපි බෙදම 3යි එකේ 9 3න් බෙදුනොත් 3යි at a ගෙන් බෙදුනොත් දරුවනි t හරි එන 6යි ab 3යි එකෙන් බෙදුනොත් 6 3ට බෙදුනොත් 2යි ab a ගෙන් බෙදුනොත් b ධන 21යි ac 3යි එකෙන් බෙදුනොත් 21ට 3 වරක් 7යි ac a ගෙන් බෙදුනොත් c ඒ නිසා ඔන්න ඔය විදිහට පාඩම අවසාන වෙත්ම පුතාලට එකවරම සාධකේ වෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ අපි එහෙමනම් දැන් පාඩමේ දෙවැනි පැත්ත පිටුව පුතාල දැන් 19 වෙනි පිටුව මේ වෙනකොට මම සාකච්ඡා කළා එකවර සාධකේ වෙන් කරන ආකාරයත් කියලා දුන්නා දැන් අපි 20 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස මාලා ටික කරපුවාම පුතාලට මේ පාඩම පිළිබඳ උපරිම දැනුමකට ළඟා වෙන්න පුළුවන් අපි බලමු දැන් 20 වෙනි පිටුවේ තියෙන ගණන් ටිකේ කොහොමද අභ්‍යාස කරන්නේ කියලා හරි බලන්න එතන තියෙනවා පුතාලට හිස්ටන් පුරවන ගණන් ටිකක්. එතකොට සාධක පිළිබඳ දැනුම තියෙනවා නම් හිස්ටන් පුරව ගන්නත් පුළුවන්. අපි බලමු ඒකේ ගණන් කිහිපය 4. 1. 8යි m a ඍණ 20යි m a. 2. හිස්ටනක් තියෙනවා. ऋण दोलहाई वाई पी समानाई देखाई वाई पोदु साधके अक्वेला मितन पहाई एक्स अडुकिरीम हिस्तेना थी मितन हिस्तेना थी नो देखाई ए ऋण देंपते मेवा में अमुतुगा नन्ने में अर साधक देनुम थीन दरुवाट मेके हिस्तेन पुरोगान ए अनुसारे में पुलुवा अर साधक पोदु साधके विंकिरीमे देनुम वितराई अवश्य में तेंट दहासे आई एम හිස්තැනක් 4යි m හිස්තැනක් ඍණ 3යි n මෙතන වරහන වහන්න ඕනේ වරහන මැදි එතනට 4 වෙනි ගණන තමයි 12යි t ඍණ හිස්තැනක් 20යි t a සමානයි 3 ඍණ 2යි u පස්වෙනි ගණන 5යි t ඍණ හිස්තැනක් ධන 20යි tb සමානයි 1 ඍණ 3යි a ධන හිස්තැනක් හොඳයි පුතේ මේක දැන් හදනකොට අර සාධක දැනුමයි ඒකම වරහන් ඉවත් කරන ප්‍රකාශනයක දැනුමයි තිබුණොත් මේ ටික හදන්න පුළුවන්. අපි බලමු මේ හිස්ටන් වලට මොනවද සුදුසුම පිළිතුරු කියලා. හරි බලන්න පුතාලා පළවෙනි ගාන දිහේ මෙතන 2i ඉතුරු වෙන්න නම් 2i ගෙන් ඉතුරු සාධකය මේක 2i ගෙන් බෙදුණොත් පුතේ 8ට 2වරක් 4නේ එහෙනම් 4 වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙන්න නම් ඒකෙන් බෙදුණොත් m. එහෙනම් බලන්න මේ පද දෙකේ පොදු සාධකය වෙන්න ඕනේ 4m. හරිනේ පුතේ. 8යි 20යි නම් 4 පොදු සාධකයක් ma mn m පොදු සාධකයක් එනවා 4m ගෙන් බෙදන්න ඕනේ හරිනේ 4m ගෙන් බෙදුනොත් 2i 3 මෙයා 4m ගෙන් බෙදුනොත් 20ට 4 වරක් 5යි mn m ගෙන් බෙදුනොත් ඒක පුරව ගන්න පුළුවන් බලන්න පුතාලා දෙවෙනි ගානේ මෙතෙන්ට එන ප්‍රකාශනයේ පදය හොයන්නේ පුතේ මේ දෙන්න ගුණ කළත් මෙතෙන්ට එන්නේ පෙ එහෙනම් 2 5 10 yx කින් ගුණ වුණාම yx කියලා ලියන්න ඕනේ පුතේ අපි xy කියලා ලිව්වත් හරි මෙයයි මෙයයි ගුණ කළොත් එන්නේ 10යි xy එහෙමනම් මේ දෙන්නගෙම පොදු සාධක වෙලා තියෙන 2යි වයි හරිනේ 10ට 12ට 2ක් පොදුයි xy y පිට y පොදුයි බෙදුනොත් මෙතන 5යි x බලන්න මෙතෙන්ට එන සංඛ්‍යාව හොයන්න 2යි y කින් බෙදන්න 12 දෙකට බෙදුනොත් 6යි y p y ගෙන් බෙදුනොත් p එහෙනම් ඒකත් හරි මෙතන පොදුවේ තියෙන සාධකය 4m මූවා නම් පුතේ බලන්න 4m 10m 16m 4m ගෙන් බෙදුනොත්
දහසයට හතර වරක් හතරයි එම්ටම් ඉවත් වෙනවා. එහෙනම් මේ දෙන්න ගුණ කළොත් තමයි එන්නේ මේ හතර වරක් හතර 16යි VG කොටස M. මෙතෙන්ට එන පදේ ලැබෙන්න ඕනේ මෙයා මෙයාගෙන් ගුණ කළොත්. ධනයි ඍණයි ගුණනොත් ඍණ ඇවිල්ලා තිනවා හතර වරක් තුන 12යි M සහ N ගුණ වුණොත් M. හරි නේද? එතකොට මේ ගණන් හදනකොට පුතාලට හුරු මදි දරුවෝ ඉන්නවා නම් මේක පෙන්සලක් අරන් පුරවන්න. එතකොට ඔයාලට තියෙනවා වැරදුනත් මකල හදා ගන්න පුළුවන්. ඒ විදිහට පුරුදු වෙන්න. එතකොට මේ ගණන් ටික මම කියලා දෙද්දී අහගෙන බලන් ඉඳලා හදන්නත් ඕනේ. පුතාලගේ අභ්‍යාස මාලාවේ තියෙන ගණන් ටික හදන්නත් ඕනේ. පෙළ පොතෙත් ලොකු ගණන් ප්‍රමාණයක් තියෙනවා පුතාලට පුළුවන් නම් අන්න ඒවත් නිදසුන් බලන්න, සටහන් බලන්න, ඊට අමතර වී අභ්‍යාසත් කරන්න ආසාවක් තියෙනවා නම් පුතේ හදන්න. බොහෝම පින්වත් දරුවෝ ඉන්නවා. හොඳ ප්‍රඥාවක් තියෙන ඉගෙන ගන්න පින තියෙන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට එහෙම හිතෙනවා. අනේ සර් අපිට මේ කියන්නේ අපේ යහපතට කියලා හිතලා ඒ ගණන් හදලා. ඇත්තටම අවසාන ප්‍රතිඵලය තමයි සුපිරි බුද්ධියක් තියෙන දක්ෂ දරුවෙක් බිහි වෙන එක. ඉතින් එහෙම දරුවෝ ඉන්නවා බොහොම අතලොස්සක්. හැබැයි අනිත් පුතාලටත් තමන්ගේ සිතිවිලි නිවැරදිව හරව ගන්න පුළුවන් නම් අපි මේ කියන දේ වටහාගෙන සර් කියන්නේ අපේ යහපතට අපේ දියුණුවට එහෙම හිතලා කටයුතු කරන දරුවෝ කොහොමත් මේ විෂය ප්‍රගුණ කරනවා. ඒ නිසා පොතේ මේක මග අරගන්න එපා, මේ විෂය ලේසි කරගන්න. දැන් මේ පද තුනටම පොදුවේ පවතින සාධක විභාගන්නේ බලන්න මේ තුනක් ඉතුරු වෙලා තියෙනවා නම් පිට තියෙන්න ඕනේ ඒක ඉතුරු සාධක. එහෙනම් පොතේ 12යි 3ෙන් බෙදුණොත් අල්ල ගන්න පුළුවන් මෙතන ඉන්න කෙනා. 3ෙන් බෙදනවා. ඒතර 12යි 3ෙන් බෙදුණොත් ඉතුරු වෙන්නේ 4යි. එහෙනම් මේකේ පොදු සාධකේ වෙලා තියෙන්නේ 4යි. හරිනේ. මේ දෙන ගුණ වුණොත් කීයද? 4 වරක් 3 12යි. එහෙමනම් දැන් මෙතෙන්ට එන ප්‍රකාශනය වහන්නේ මෙන්න මේ දින ගුණ කරනවා 4 වරක් 2 8යි t සහ u ගුණ වුණොත් 8යි t u. මෙතෙන්ට එන පදේ වහන්න නම් පුතේ 4යි t ගෙන් බෙදන්න ඕනේ. 20 4ට බෙදුනොත් 5යි t a t ගෙන් බෙදුනොත් a. පුතාලට මේක හොඳට වැටහෙනවා. මේ දැනුම ටිකක් හරි තියෙන දරුවෙකුට හොඳට වැටෙනවා මේක කරන ක්‍රියාවලිය. එහෙනම් පුතාල මේකත් අපි බෙදමු. මෙතන එක වරහණ ඇතුලේ සාධකයක් ලෙස ලැබිලා තිනවන එක කියන පදය එකක් ලැබෙන මේක 5t බෙදන්න ඕනේ 5t ගේ. එහෙනම් මේ පද තුනටම පොදුවේ තියෙන සාධකයක් තමයි 5t. එතකොට බලන්න පුතේ 5t 5t ගෙන් බෙදුනොත් මෙතන එක ඉතුනවා. මෙතන තියෙන කෙනා හොයන්නේ මෙන්න මේ දින ගුණ කළොත් මෙතෙන් දින පදේ එන්න ඕනේ. 5 වරක් 3 15යි. 5 වරක් 3 15යි. T සහ A ගුණ කළත් අපිට ලියන්න පුළුවන් TA නැත්නම් AT. මෙතන මෙතන පද දෙක ගුණ කළොත් මෙහා එනවා කියලා කියන්නේ පුතේ මේ 20යි TB ව 5යි T ගෙන් බෙදුනොත් අතන සාධකයේ ඉතුරු කොටස එනවා. 20 5ෙන් බෙදුනොත් 4යි TB T ගෙන් බෙදුනොත් B. ඔන්න ප්‍රකාශනයේ ඉතුරු සාධකය. හරි. ඒ නිසා පුතේ ඔයාලට මේ විදිහට සාධක දැනුමින් සහ ප්‍රකාශන වරහන් ඉවත් කරන දැනුමින් මේ උත්තර හිස්තැන් පුරව ගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ පුතාලට තියෙනවා ගණන් 9ක් දීලා දැන් ඉස්සෙල්ලා හදපු ටික වගේම මේ 9ක් හදනකොට ඒ දැනුමම තමයි පුතේ අපි කතා කරන්නේ. ඔන්න එතනින් පස්සේ ටිකක් අර ධන ඍණ සදිස දැනුම යෙදෙන ගණන් කිහිපයක් අපි කතා කරලා අපි පාඩම් මේකගේ නිමා කරනවා. එහෙනම් පුතාලට දැන් අපි අර මම මුලින් කියලා දුන්නා වගේ කලින් පිටුවේ කියලා දුන්නා වගේ ගණන් 9ක් හදලා අධ්‍යක්ීම ලබා දෙන්න යන්නේ. මෙන්න බලන්න ප්‍රකාශනයක් එකවර පොදු සාධකේ මහා පොදු සාධකේ පොදු සාධකයක් ලෙස වින් කළා සාධක වින් කිරීම. ඕකට සාධක දෙකක ගුණිත ලෙස ලියන්න කියලා අපි කියනවා. 1 2 3 4 5 6 7 8 ටිකක් මෙහාට වෙන්න ලිව්වා යට ප්‍රකාශන ලොකු ප්‍රකාශන නිසා 7යි xy ඍණ 35 25යි t ඍණ 35යි u 8යි ab ඍණ හතරයි ඒ අටයි එක්ස්වයි ධන 10යි වයි නමයයි
एम रीन पहालवाई एम वेन दहासयाई पी दोलाहाई पी क्यू अटाई एक्स वाई रीन विसी हातराई අටයි x y ඍණ 24යි x ඍණ 16යි x 35යි ab 35යි ab ඍණ 14යි bc ධන 21යි b හයයි x दहाटाई एक्स वाई दान दोलहाई एक्स डी नेंपुताल मे गण देखा कोई हूरुभवा मीट कालीन कथा कला मे वाल प्रकाशने पद देखा को तुना तीन पद चीटम तीन महापोधु साधगे पोधुवे तीन विशाल साधगे वरहाने पिटलीन सामान लकुन धन बलते हताई तिस्पहाय पोधु साधगे हत हते बेदम हताई एक्स वाई हाथे में हाथ हाथ बात इतर वेणी एक्स वाई ऋण तीस पहाट हाथ इरीगहन को दर्वण मे इलाका किसी वक कैपेन्न बेन सा अड़को दोनों हेमेम पेत्ते इरीगहन पापते अड़को दोनों मे प्रकाशने अवसान अक्षर नो कैपेन विधि अटन तीन इरीगहन विशिपहा तीस पहाट पहा विजी अकुर पोदूनम पहेम वेदन විසිපහ පහෙන් බෙදුනොත් පහයි t ඉතුරුයි 35ට පස්වරක් හතයි u ඉතුරුයි එක සාධකයක් පහ අනෙක් සාධකයේ පහයි t ඍණ හතයි u කියන ප්‍රකාශනය මෙතන 84ට මහා පොදුයි 4 ab aට a එහෙනම් 4යි a ගෙන් බෙදන්න ඕනේ 84ෙන් බෙදුනොත් 2යි ab a ගෙන් බෙදුනොත් b ඉතුරුයි 4යි a 4 a ගෙන් බෙදුනොත් තුති 1යි हतर हतर बेदना तेकाई ए बेदना तेका इतना हतर ए हतर एगे बेदनो तेकाई इतना वटिन पाठ मे बीज गणित गणित प्रबल अंश या गुड़ा किस गेटल विसंधान समीकरण साधक आदेश गुड़ाक इधिरेट आने पाठ मेन सवयालाक हट मे बीज गणित पाठ अलगा मे दिना महापोधु साधक अट दहाट देख पोधु एक्स वाई वाइट वाई पदवी ना देखाई वाई गेम बेदान देखाई वाई गेम बेदम अभी अट देखे एम बेदुना हम हतराई एक्स वाई वाई गेम बेदुना हम एक्स दान दहाई वाई देखाई वाई गेम बेदुनो दहाय देखट बेदुनो दहाय वाइट वाई कैपे ना ही ना पुते मेन प्रकाश ने मेके महापदु साधके वाणे पुते तुना सहा एम तुनाई एम गेम बेदुनो नवय तुनेम बेदुनोत्तुनाय अबला नमेयम तुनाम गेम नवय तुनट बेदुनोत्तुनाय एम एम गेम बेदुनोत्तिवात्तेना पहालवा एम एन तुनाम गेम बेदुनोत् पहालव तुनेम बेदलाय नो पहाय एम एन एम गेम बेदुनोत् एम टेम कैपेनवा एन इतुरु दरुवने पेहेदिली गतिये मदि दरुव इन्नवना मे कोटस नेवत नेवत देवतावक् हरि बलन्न तुन अतावक् हरि बलन्न एच्चरयि एतकोट वालट मे देनुम अडुपाडु हदागत हेकि दहासय दोलाहे महापोधु साधके हतर पी पी क्यू पदवल पोधुवी थीनो पी हिनां अपी बेदनवा हतराई पी गेन दहासयट हतर वराक हतराई पीट पी कैपेनो एतकोट इतुरु वेन्नी दहासयई पी हतराई पी गेन बेदुनोत् हतर ऋण दोलाह हतरें बेदुनोत् तुनाई पी क्यू पी गेन बेदुनोत् क्यू मेन बलान पुते मिथन मे पद तुने पोधु साधके अट विसी हतर दहासे महाम पोधु साधके अट एक्स वाई एक्स एक्स इसे पद तुनटम पोधुई एक्स अपि मे पद तुनम बेदनमा अटाई एक्स के बलान बेदन विधि अट अटेम बेदुनोत एकाई एक्स वाई एक्स के बेदुनोत वाई तुरीना एकाई वाई के अन वाई विसी हतर अट वारा तुनाई एक्स एक्स बेदुनोत इवाते नो
दहासया अटेम बेदुनो दिखाई एक्स इसेट एक्स के बेदुनो एक्स एक्स कैपेनो इतुर बेनो इसेट मैं कभी इसी देखा नहीं मैं पता ले दिखाई इसेट दें दिखाई लाख का में हैडे सा इसेट की हैडे बिना स्पेलाक का है कि दिखाई इसेट भी देखा मैं एक ऐति नामो गणिते दी पहेदली बाबा वैसे ही पुते इसेट डाकुर मेरी कहली तूने हरियर में साल रेखा तूने की विनसक साहित्य वलिया नहरियर होंगे तिस्पह दह हतर विसिहेके महापोधु साधके हत ए बी बी सी बी इतकोट मे तुनटम बी पोधु हताई बी गेम वेद देहके पुते तिस्पह टहत परप्पहाई ए बी बी गेम वेद नोत्ते रिन दह हतर टहत परा देखाई बी सी बी गेम वेद नोत बी बी वाते न सी विसिहेकाई बी हताई बी गेन विसिहेकट हत परा तुनाई बी ट बी कैपेनो मिच्चराय පුතාලා දැන් හරිනම් කරන්න ඕනේ මේ ගණන් 9න් පස්සේ ඊළඟට වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා හරි මේ යටතේ කරන්න තියෙන අභ්‍යාස ටික පළමු කොට මේ ගණන් ටිකත් හදලා අනිත් පිටුවෙත් මේ යටතේ කරන්න තියෙන ගණන් ටික හඳුනගෙන මොකද මේ සැලැස්මටම තමයි ඊළඟ පිටුවෙත් ගණන් දීලා තියෙන්නේ ඔය 22 සහ 23 පිටු දැන් ඒවැය උත්තර ටිකත් පුතාලාට ඉක්මනටම දැන් ලබන සතිය වෙනකොට මේවැය උත්තර ටිකත් මේ පාඩම් හතරෙම උත්තර ටික මේ මාසේ 27 28 වෙනකොට පුතාලට ලැබෙන්න සලස්වනවා දැනට අපි පාඩම් දෙකක දාලා තිනවා ඉතුරු දෙකෙත් පිළිතුරු ටික මේ එකම තව දවස් කිහිපකින් පුතාලට දානවා WhatsApp එකට හරි මෙතන දරුවනේ මේ පොද පද තුනම මහා පොදු සාධකයේ 6 18 12 6න් බෙදෙනවා x x y x d x බෙදමු 6i x 6i x කින් බෙදුනොත් පොතේ 6 6න් බෙදුනත් x x x කැපිලෙනවා ඒත් 1යි එතකොට 1යි මෙතනත් 1යි මෙතනත් 1 එක වරක් 1 1යි हाय एक्स हाय एक्स के बेदुनो तिकाय दहाट टा हाय वारा तुनाई एक्स वाई एक्स के बेदुनो वाई दोलहाट टा हाय वारा दिकाय एक्स टी एक्स के बेदुनो एक्स एक्स कैपिनो डी तुरुई अन्न उत्तरीय दिकाय डी देंग अन्नो ये विधि हटे पुताला ताऊ बहो गणं हादला देंग बालान पुते मेटी का बालांगी दला गत देन ही मेकाक देंग मैं आव बोधिंग व्याप्यास दिक्कत में करने का ताऊ देनुमा පොතාලට මේ පැවරුමේ විශාල පිටු ප්‍රමාණයක ගණන් ප්‍රමාණයක් දීලා තිනවා මේ වගේ ගණන් හදන්න. අන්නේ ගණන් ටික හදනකොට ඕගොල්ලන්ට තවත් හොඳ දැනුමක් එනවා. ඒ ටිකත් කරන්න. දැන් එහෙමනම් පුතේ මම පාඩමේ තව එක කොටසකට යනවා. ඒ තමයි මේ ඍණ පොදු සාධකය මහා පොදු සාධකයේ ලෙස ඍණ සාධකයක් වෙන් කළා සාධක වෙන් කිරීමේ ගණන්. ඒකත් අපේ දැනුමට අවශ්‍යයි. इतन दिया दान ऋण धनुम अवश्य साधि सुलवेन अभी ये गणन टीका खदान फेरा आतु ऋण संख्या किम वेदन गणन टीका पुहमेम तक ये धनुम तमापताल मे पाठमठ तुमना वेन्नी पुतालट दीलतीन गणं हयाक मेन मे हय बला अटवेणी गणने अटते मे सुलुकर्ण गणं हय ऋण दहाटाई एक्स एम बिदंड ओने ऋण तुनाई एक्स एम गे देख ऋण पहाई ए सी बिदंड ओने ऋण सी गे विसी अटाई पी क्यू बिदंड ओने ऋण हताई पी गे හතරවෙනි ගන්න ඍණ 27යි xy බෙදන්න ඕනේ ඍණ 9යි xy පහ ඍණ 12යි mn බෙදන්න ඕනේ ඍණ 4යි mg ऋण पहाय ए बी बेदमो ऋण पहाय ए बी पुताला बलान में सेम अवस्थाओं को में हर ये तीन ऋण आगे की बेदान देंगे वाला साधिस पाठ में कराना पुताला दानव ने ये मेन में अवस्था ठीक है दानाई दानाई देने के बेदुना ऋणाई ऋणाई संख्या लाखों समान देने के बेदपु हम लेबे ने प्रतिपालिय वाणी दान में तमा ලකුණු අසමාන ධන සහ ඍණ සංඛ්‍යා එහෙම නැත්නම් ඍණ සංඛ්‍යාවත් ධන සංඛ්‍යාවකින් බෙදූ කල ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඕක ටිකක් කටපාඩම් මේ වගේ තියාගත යුතුයි. බලන්න පුතේ
ඍණ ඍණෙන් බෙදුනොත් ධන සම්මතයක් ලෙස ධන ලකුණ අපි දාන්නේ ඍණ ඍණෙන් බෙදුනොත් ධන 18ට 3 වරක් 6යි xm ගෙන් බෙදෙනවා බලන්න xm xm තමා තියෙනවා එහෙනම් පුතේ x ට x කැපෙනවා m ට m කැපෙනවා ඒතර ඉතුරු වෙන්නේ 18 3 බෙදුනාම 6යි පිළිතුර ධන 6යි ඍණ ඍණෙන් බෙදුනොත් ධන ධන ලකුණ අපි දාන්නේ 5e c c ගෙන් බෙදුනොත් c ට c කැපෙනවා ඉතුරු වෙන්නේ 5e ධන 5e ධන ඍණෙන් බෙදෙනවා ධන ඍණෙන් බෙදුනොත් ඍණ 28ට 7 කරක් 4යි 28ට 7 කරක් PQ P ගෙන් බෙදුනොත් P ට P කැපෙනවා ඉතුරු වෙන්නේ Q ඍණ 4යි Q මෙතනත් බලන්න පුතේ ඍණ ඍණෙන් බෙදුනොත් ධන 27ට 9 වරක් 3යි xy xy ගෙන් බෙදුනොත් x x කැපෙනවා yy කැපෙනවා ඉතුරු වෙන්නේ ධන 3යි ඍණ ඍණෙන් බෙදුනොත් ධන 12ට 4 වරක් 3යි mn n ගෙන් බෙදුනොත් n ට n කැපෙනවා m ඉතුරුයි එහෙනම් ධන 3යි m ඍණයි ඍණයි බෙදුනොත් ධන 5 ab ගේ 5 බෙදුනොත් 1යි ඒ නිසා පුතේ උත්තරේ 1යි ඔන්න ඔය විදිහට ප්‍රකාශනයක් බෙදා ගන්න පුළුවන් ධන ඍණ ලකුණු වරද්ද ගන්න නැතුව දැන් පුතාලට ඔය පොතේ තියෙනවා අභ්‍යාස ටිකක් ඔය ඍණ පොදු සාධකයක් සහිතව වින් කරන අභ්‍යාස නමුත් මම ඒක එකවර සාධක වින් කරන විදිහට කියලා දෙන්නම් ඒක තමයි දරුවනේ පහසු මම දැක්ක පුතාලගේ පොතේ තියෙනවා එහෙම මේ ඍණ පොදු සාධකයක් සහිතව වින් කරන ගණන් ටිකක් බර සාරව දීලා ඒක ටිකක් බරපතල වැඩි පුතේ මේ බලන්නකෝ මෙන්න බලන්න දැන් මෙහෙම තිබුණොත් ඍණ 6යි AB ධන අපි ගමු 15යි A දැන් මෙතන මුලපදයේ ඍණ නම් මෙන්න මේ මුලපදයේ ඍණ නම් අපිට පුළුවන් මේකේ ඍණ පොදු සාධකයක් විදිහට ගන්න ඍණ එතකොට පුතේ මේ 15යි 6ේ පොදු සාධකයේ 3 AB ගේ B. එතකොට මේක ගන්න පුළුවන් ඍණ 3 වාරයක් බලන්න එතකොට මහා පොදු සාධකයේ විදිහට අපි ඍණ 3 තෝරගන්නවා. එහෙනම් මේක ඍණ 3 න් බෙදාද ඍණ ඍණෙන් බෙදාද ධන. ධන ලකුණ දාන්නේ. 6ට 3 වාරක් 2යි B නම් ඍණ 3 ඒ ධන 2යි B ගෙන් ගුණ කළොත් මෙයා ලැබෙන්නේ. එකතු කිරීම ලකුණ ඔහොම තියෙනවා. මේකත් ඍණ 3යි A කියන පොදු සාධකෙන් බෙදුනොත් එතකොට පුතේ ලැබෙන අනික් සාධකේ ගන්න මේ දෙන්නා ගුණකොලොත් 15 ලැබෙන්නේ නම් 15 ඒ 3යි එකෙන් බෙදෙනවා. එතකොට ධන ඍණෙන් බෙදුනොත් ඍණ. 15ට 3 වරක් 5යි ඒට ඒ කැපෙනවා. එතකොට ඔන්න ඔය විදිහට හදා ගන්න වෙනවා. දැන් බලන්න පුතේ මේ ඍණයි ධනයි ඍණ 3 වරක් 2 6යි AB ලැබෙනවා. ඍණයි ඍණයි ගුණ කළාත් ධන 3 වරක් 5 15යි A ලැබෙනවා. දැන් මෙන්න මේ සකස් කරගත්ත පොදු සාධකයේ මුලට ගන්නවා ඍණ 3යි A. දැන් වරහණක් අවශ්‍ය නැහැ මේක මුලින්ම ඉන්න නිසා. වරහණ ඇතුලේ ලැබෙන ඉතුරු සාධකය මොකද්ද? මෙතන ඉතුරු වෙනවා 2යි B. මෙතන ඉතුරු වෙන්නේ ධන වාරයක් ඍණ 5 කියන්නේ මේ ධනයි ඍණයි ගුණ වුණොත් ඍණ 5. එතකොට ඔන්නෝම උත්තරේ එනවා. මේ ඍණ 3 ඉවත් වුණාට පස්සේ මෙතන ලැබෙන එකතු කිරීම වාරයක් ඍණ 5. එතකොට ධනයි ඍණයි ගුණ වුණොත් ඍණ 5. මං හිතනවා මෙහෙම හදන එක නෙමෙයි පුතේ මේක ලේසි ගමිය එකවරම ඍණ තුනෙන් බෙදලා උත්තරේ දෙන නිසා පුතාලා මෙන්න මේ ක්‍රමයට පුරුදු වෙන්න මෙන්න මේ ක්‍රමයට පුරුදු වෙන්න ඕන බලන්න මේ ගාන හදනවා අපි දැන් මේ ක්‍රමයට ගණන් කිහිපයක්ම හදලා පුරුදු වෙමු ඍණ 6යි AB ධන 15යි A ආවොත් දැන් ඔයාලා හොඳට බලන්නකෝ පුතේ මේ විදිහට අපි ගණන් 9ක් හදනවා අන්නේ 9 හදලා ගන්න දැනුමින් එකවර හද දෙහැකි මුලට පදේ ඍණ නම් අපි ඍණ 3යි A පොදු විපිටට ගත්තොත් ඔන්න බලන්න කරන දේ මොකද කියලා ඍණයි ඍණයි බෙදනවා ධන දැන් ඔන්න මෙතෙන්ට ඉන්නේ ධන කියලා තීරණය වෙලා ඉවරයි දැන් 6යි AB 3යි ගෙන් බෙදන 6ට 3 වරක් 2යි AB ගෙන් බෙදුනොත් B ඊළඟට කරන්න ඕනේ පුතේ මේ ධන ඍණෙන් බෙදනවා ධන ඍණෙන් බෙදුනොත් ඍණ 15යි A 3යි ගෙන් බෙදුනොත් 15ට 3 වරක් 5යි ඒ ගෙන් බෙදුනොත් ඉවත් වෙනවා. එහෙනම් සතුටින් මෙන්න මේ විදිහට හදුවත් ඔය උත්තරේ එකවර ගන්න පුළුවන්. සා මේ ක්‍රමයට වඩා මේ ලේසි කරන්න ගිහිල්ලා තවත් මේක අමාරු වෙනවා. මේ විදිහට හදන එක. ඊට වඩා පුතාල එක එල්ලේ මේ විදිහට හදන්න පුරුදු පුහුණු වෙන. ඒ නිසා අපි
අර විදිහට ගණන් 9ක් දැන් හදලා මේ ඍණ පොදු සාධකයක් සහිතව වෙන් කිරීමේ ගණන් ටිකක් ඉගෙනගෙන පාඩම නිමා කරමු. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ගණන් ටික හදලා ඉවර කරලා ඉමු දරුවනේ. මෙන්න බලන්න මම මේ 9ෙම බෝඩ් එකේ දානවා. මේ ප්‍රකාශන 9ෙම තියෙන විශේෂත්වය තමයි පුතේ මුලට පදයේ ඉන්නේ ඍණ. ඍණ 5යි m ධන 7යි n 2. ඍණ 9යි x 18යි xy 3. ඍණ 5යි p ඍණ 21යි xp 4 5 6. ඍණ 4යි x ධන 8යි y ඍණ 32. ඍණ 5යි x වර්ග ඍණ 25යි x ධන 15 6. ඍණ 20යි y ධන 20යි x ධන 5 7 8 9 ඍණ 20 ඍණ 12යි a ඍණ 16යි b 8 ඍණ 21යි m වර්ග 6යි m n ධන 9යි m ඍණ 3යි MF ධන 12යි MN ධන 15යි M හොඳයි දරුවනි අපි මේ ගණන් ටිකෙන් බලමු මේ මුලම පදයේ ඍණ නිසා ඍණ පොදු සාධකයක් වෙන් කරලා හද විදිහ මේ දෙන්නගම බෙදන්න ඕනේ පුතේ මුලට පදයේ ඍණනේ ඍණ පොදු සාධකයක් ගමු ඍණ 5m 7n තියෙන එක විතරයි එකට වඩා ගියා ගන්න වෙන ඍණ එකෙන් බෙදමු ඍණ ඍණෙන් බෙදුනොත් ධන ධන ලකුණ දාන්න ඕනේ 5m එකෙන් බෙදුනොත් 5n ධන ඍණෙන් බෙදුනොත් ඍණ 7n එකෙන් බෙදුනොත් 7n තමයි 7n තමයි හරිනේ 7n මේ දෙන්නගේ පොදු සාධකය ගමු ඍණ මුල පදයේ ඍණ නම් ඍණ 9 18ට 9ක් පොදුයි xy x2 x පොදුයි එහෙනම් ඍණ 9යි x කින් බෙදන්න ඕනේ ඍණ ඍණෙන් බෙදුනොත් ධන 9යි x 9x කින් බෙදුනොත් 1යි ඊළඟට බලන්න පුතේ ඍණ ඍණෙන් බෙදුනොත් ධන ඍණ ඍණෙන් බෙදුනොත් ධන 18ට 9 වරක් 2යි xy x කින් බෙදාදි 2යි මෙතන බලන්න මේ පද දෙකේ පළමු පදේ ඍණ නිසා ඍණ VG අකුරක් වන P පොදුයි එහෙනම් ඍණ P ගෙන් බෙදන්න ඕනේ පුතේ අපි බලමු ඍණ P ගෙන් බෙදුනොත් ඍණ ඍණෙන් බෙදුනොත් ධන 5යි P P ගෙන් බෙදුනොත් 5යි ඍණ ඍණෙන් බෙදුනොත් ධන 21යි XP P ගෙන් බෙදුනොත් P ට P කැපෙන්නේ 21යි X ඊළඟට මෙන්න මේ ප්‍රකාශන ටිකෙත් බලමු පළමු පදයේ ඍණ නම් ඍණ 4 8 32 ට 4ක් පොදුයි පුතාලා 4ෙන් බෙදමු ඍණ ඍණෙන් බෙදුනොත් ධන 4යි x 4ෙන් බෙදුනොත් x ධන ඍණෙන් බෙදුනොත් ඍණ 8යි y 4ෙන් බෙදුනොත් 8ට 4 වරක් 2යි y ඊළඟට පුතාලා ඍණ ඍණෙන් බෙදුනොත් ධන 32 ට 4 වරක් 8යි මේ ප්‍රකාශනයේ පද තුනම බලන්න මේ පද තුනටම පොදුවේ තියෙන සාධකය වෙන්නේ මූල පදයේ ඍණ නිසා 5. 5ෙන් බෙදමු. ඍණයි ඍණයි බෙදුනොත් ධන. 5යි x වර්ග 5ෙන් බෙදුනොත් 5ට 5 කැපෙනවා ඉතුරු වෙන්නේ x වර්ග. ඍණ ඍණෙන් බෙදුනොත් ධන. 25යි x 5ෙන් බෙදුනොත් 25ට 5 වරක් 5යි ඉතුරු වෙනවා x. ධන ඍණෙන් බෙදුනොත් ඍණ 15ට 5 වරක් 3යි. 15ට 5 වරක් 3යි මේ පද තුනේම පොදු සාධකය වන්නේ 20 20 5 නම් 5 ඍණ 5ෙන් බෙදන්නේ ඍණ ඍණෙන් බෙදුනොත් ධන 20ට 5 වරක් 4යි y
ධනයි ඍණයි බෙදුනොත් ඍණ 20ට පස් වරක් 4යි x ඊළඟට පුතේ ධන 5 ඍණ 5න් බෙදුනොත් ධන ඍණෙන් බෙදුනොත් ඍණ 5 5න් බෙදුනොත් 1 ඕක හොඳට වටහා ගන්න ඕනේ මොකද ඉස්සරහට යනකොට පුතේ මේ පාඩම් ලේසි වෙනවා කියන්නේ පුතාලට තව බොහොමයක් පාඩම් පහසු ලේසි වෙනවා විතරක් නෙමෙයි විභාගවලදී ලකුණු පවා වැඩි වෙන්නේ පුතේ දැනුම මත එහෙනම් අවසාන ගණන් පහ හතුනක් බලා ගන්න ඍණ 20 12 16 ට පොදුවේ තියෙන 4 ඍණ 4න් බෙදමු ඍණයි ඍණයි බෙදුනොත් ධන 20ට 4 වරක් 5 ඍණ ඍණෙන් බෙදුනොත් ධන 12ට 4 වරක් 3යි ඒ ඉතුරුයි ඍණයි ඍණයි බෙදුනොත් ධන 16ට 4 වරක් 4යි ඉතුරු වෙනවා b මෙන්න මේ ප්‍රකාශනයේ මහා පොදු සාධකයේ ඍණ 21 6 9 නම් 3ක් පොදුයි m පොදුයි ඍණ 3ෙන් බෙදමු ඍණ ඍණෙන් බෙදුනොත් ධන 21ට 3 වරක් 7යි m වර්ග m ගෙන් බෙදුනොත් m පුතාලට මේ වගේ ගණන් සිලබස් එකේ නැහැ පුතේ මම දැම්මට ආ මෙතන වැරද්දක් වුණා පුතේ ඕන මන් නිවැරදි කරනවා චූටි වැරදීමක් සැට වුණා මම ඒකයි බැලුවේ මේ පොතේ නැති ගාණක් එන්න විදිහක් නැහැ පුතාලගේ මෙතන තියෙන්නේ ගාන 21යි m වර්ග ඍණ 6යි mn ධන 9යි n මෙතන mn නෑ පොතේ m වගේ ගණන් එන්නේ ටිකක් ඉහළ පන්තිවලදී මොකද ඔයාලට මේ වර්ග පදයක් බෙදීම මේ අට ශ්‍රේණියේදී උගන්වන්නේ නැති නිසා එහෙනම් මුල් පදේ ඍණ බලන්න පොතේ සංඛ්‍යා වලින් ගත්තාම පොදුවේ තියෙන ඍණ 3 විතරයි මෙතන තියෙන්නේ m වර්ග mn n ඒ නිසා ඒ 3ටම පොදුවේ තියෙන සාධකය තියෙන්නේ සංඛ්‍යා වලින් තියෙන 3 පමණයි බෙදමු ඍණ 3 ඍණ ඍණෙන් බෙදුනොත් ධන 21ට 3 වරක් 7යි ඉතුරු වෙනවා මේ m වර්ග පදේ එහෙමම ඍණයි ඍණයි බෙදුනොත් ධන 6 3ට බෙදුනොත් 2යි ඉතුරු වෙනවා මේ mn පදේ එහෙමම ධන ඍණෙන් බෙදුනොත් ඍණ 9ට 3 වරක් 3යි n එහෙමම ඉතුරු වෙනවා මේ වර්ග පදයේ බෙදෙන්නේ නැහැ පුතේ. ඕගොල්ලන්ට වර්ග පද බෙදෙන ගණන් දැම්ම දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම නෝ ඍණ 3 විතරයි ප්‍රකාශනයේ මහා පොදු සාධකය. බලන්න පුතාලා මේ පද තුනේම පොදු සාධකය වෙන්නේ කවුද? ඍණ 3කුත් බෙදෙනවා 12ට 3ට 15ට. m බෙදෙනවා. මේ පද තුනම ඍණ 3යි m ගෙන් බෙදෙනවා. අපි බෙදමු. ඍණයි ඍණයි බෙදුනොත් ධන. 3යි mf 3යි m ගෙන් බෙදුනොත් 3යි m කැපිලා ගිහින් ඉතුරු වෙන්නේ f. ධන ඍණෙන් බෙදුනොත් ඍණ 12ට 3 වරක් 4යි. mn m ගෙන් බෙදුනොත් පුතේ mm කැපිලා යනවා n. ධනයි ඍණයි බෙදුනොත් ඍණ 15ට 3 වරක් 5යි mm ඉවත් වෙනවා බෙදিলা. පුතේ මේ විෂය කරුණු සරලම විෂය කරුණු කියලා හිතන්න එපා මේ මට්ටමට ඉදිරියට යාන යෑම ඕගොල්ලන්ගේ වගකීමක්. මොකද හේතුව මේ අපි ගණිත විෂය ලේසි කරගන්නනේ පුතේ අපේ ප්‍රයත්නෙ නේද? මේ විෂය ලේසි කරගන්න ඕනේ. ඒ නිසා පුතාලගේ ඉස්සරහට තියෙන පුළුල් දැනුමක් කරා යන්න නම් විශාල පාඩම් ප්‍රමාණයක් ඉදිරියේදී අනාගතේ ඉගෙන ගන්න තියෙනවා. දැන් අහුවෙන පාඩම් ලේසි කරගන්න. ඒ නිසා මම පුතාලට මේ පාඩම තහවුරු කරන්න මේ වෙනකල් බොහෝම අභ්‍යාස කියලා දුන්නා. එතකොට මේ අභ්‍යාස ටික ප්‍රමාණවත් දරුවනේ. ඔයාලා හොඳට සිහියෙන් මේ ටික බලලා නැවත සැරයක් මේ අභ්‍යාස ටික හොඳට අධ්‍යයනය කරන්න එතනින් අතර නොවි මේ අභ්‍යාස මාලාවේ දීලා තියෙන ගණන් ටික නිමා කරන්න. දැන් පුතාලට මම අවසාන වශයෙන් දෙනවා මෙන්න මේ පණිවිඩය. අපි ඊළඟ මාසේ ඉඳන් මේක මේ දැන් මේ මාසේ අපිට ලැබුණේ මේ ලොකු අධ්‍යයනයක්. පුතාලට පන්ති කාමරේ වැඩ කරන විදිහට මම අභ්‍යාසය කරලා ඊට පස්සේ ඒ කරපු ටිකට අදාළ ඒ නිසා මම වීඩියෝ එක කොටස් 4කින් විතර වෙන් කරන්න ඔයාලට උපදෙස් දෙනවා. එතකොට ඒ ටික කළා අභ්‍යාසය කළා. ඒ අදාළ කළා අභ්‍යාසය කළා. ওই විදිහට තමයි යන්න ඕනේ. ඒ නිසා මේව හිස්තෙන් තියෙන්න බෑ. ඉදිරියට පුතාලා පන්තියට එන දවසකදී අපේ වටා පිටාවේ ගම්පා ගණේ මුල මේ නගරවාසී අපේ පන්තියට ආසන්න දරුවෝ පන්තිය දෙනකොට මේව හිස්තෙන් තියාගෙන ඉන්න එපා දරුවනේ. මොකද ඔයාලගේ විශේෂෙම කියන්න ඕනේ අපේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ මම ගොඩාක් ඒක පුතාලට මැදින් කියලා බලන්න පුළුවන් පුතේ ඒක ගොඩාක් පුළුල් විදිහට සකස් කරලා තිනවා වෙන වෙබ්සයිට් එකක් වගේ නෙමෙයි දැන් මේ ඔයාලා මේ පාඩමට සම්බන්ධ වෙච්ච දවස වේලාව කී වාරයක් බැලුවද මේ ඔක්කොම අපේ මෙහෙ දත්තවල සටහන් වෙනවා ඒ නිසා ඔයාලා බලපු ෆෝන් එක මොකද්ද ඒකේ IP එක මොකද්ද එතකොට දවසට කී සැරයක් බලලා තියෙනවද මේක බලපු වාර ගානේ ඔක්කොම තොරතුරු අපි ගාව වැටෙනවා ඒ නිසා සමහර වෙලාවට දැන් තාක්ෂණය දන්න දරුවෝ හිතන්න පුළුවන් මේක අපි
බාකෝඩ් එක අනිත් අයටත් යවලා කට්ටිය එකතු වෙලා එහෙම කරන්න එපා පුතේ. කවදාවත් තමන් ඉගෙන ගන්න විෂයට උගන්නන ගුරුවරයාට උගන්නන තැනට තමන් වංචාවක් කරා කියන්නේ තමන් ජීවිතේම මහා වංචාකාරක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ ඔයාලා වෙනුවෙන් අපි ලොකෝ කැපකිරීමක් කළා. විශාල වියහියමක් දමත් දරලා මේව සකස් කළා. අපි මේ ඔයාලගේ හොඳ උගත් පිරිසක් බවට පත් කරන්නයි මේ ශිල්පය දෙන්නේ. ඒතකොට උගත්කමත් එක්ක තියෙන්න ඕනේ බුද්ධිමත්භාවය සහ තමන්ගේ නීතිගරුක භාවයේ යුක්තිගරුක භාවයේ ගුණධර්ම සාරධර්මත් රැඳෙන්න ඕනේ. සපෝතේ කිසිම තැනකදී ඒ වගේ දේවල් කරන්න එපා. මොකද අපි වංචාවක් කළා ඉගෙන ගන්නවා කියන්නේ ඒ ඉගෙන ගන්න දේ කවදාවත් පිළිထන්නේ නැහැ. අපේ ජීවිතයේ ඕන තරම් ඒ වගේ අත්දැකීම් තියෙනවා පුතේ. අපි දන්න අය ඉන්නවා. තමන් වංචා කළොත් එහෙම තමන්ට ඒක පිළිටක් වෙන්නේ කවදාවත්. ඒ නිසා දරුවනේ තමන් කිසිම දෙයකදී වංචාවක් නොකරන පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලට මම මේ වෙබ්සයිට් එකේ විශාල කාලයක් නරඹන්න දීලා තියෙන්නේ. වෙන පන්තිවල අපි දන්නවා පුතේ උසස් පෙළ පන්ති එහෙම සමහර ඒවා තියෙනවා මේ වෙබ්සයිට් එකට යන්නේ. ඒගොල්ල වෙනදට පන්ති කියන්නේ උදේ 10 ඉඳන් එහෙම නැත්නම් හවස 2 ඉඳන් හවස 5 වෙනකල් නම් වෙබ්සයිට් එකට දාන්නේ 2 සිට 5 වෙනකල් විතරයි. අර වෙනදට පන්ති කාමරය උගන්නපු පැය දෙක නම් පැය තුන නම් ඒ පැය තුනම තමයි වෙබ්සයිට් එකේ. ඒ වෙලාවටම බලන්න ඕනේ. වෙන අමතර වෙලාවක් වෙනම රිපීට් ටයිම් එකක් නැහැ. එහෙම නැත්නම් ආයි වැඩිපුර වෙලාවක් නරඹන්න දෙන්නේ. දැන් ඔයාලට බලන්නකො පුතේ පාන්දර 5 විතර ඉඳන් රෑ 11 විතර වෙනකන් ලොකු කාල පරාසයක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පහවදා දිනෙත් එහෙම දීලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ මේ බලපු ඩීටේල්ස් ඔක්කොම අපි ටික චෙක් කරනවා පුතේ. මොකද දැන් අපි ටික ටික ඒකට වෙනම කෙනෙක් අපි පත් කළා අපි බලනවා. ඒ නිසා ඔයාලා මේක නැරඹුව වේලාව, නැරඹුව වාර ගාන ඒ ඔක්කොම ටික ඕගොල්ලන්ගේ බාකෝඩ් එකෙන් බලපු ඒ ඔක්කොම විස්තර අපි ගාව දත්ත ලැබෙනවා. ඒ නිසා වැඩිපුර බලලා තියෙනවනම් අපි ඒක ගැන බලනවා. ඔයාලා වැඩිපුර බැලුවයි කියලා හානියක් වෙන්නේ ඒක තමන්ගේ දැනුම ගන්න. නමුත් පුතේ ඒ වගේ දේවල් ගැන ප්‍රවේශමෙන් කටයුතු කරන්න මොකද මේ සිස්ටම් එක ඔක්කොම හැන්ඩල් කරන්නේ අපි. ඒ නිසා මේකේ තියෙන්නේ අපි ගාව. ඒ නිසා අපිට මේක ඕන දෙයක් කරන්න පුළුවන්. පුතාලා මතක තියා ගන්න ඕනේ මේක නීතිගරුක කරන්න. මොකද මම හැම වෙලේම කැමති අවංක දරු පිරිසකට අවංක දෙමව්පිය පිරිසකට මේක මේ ශිල්පය දෙන්නේ. ඒ නිසා ඔයාලා හිතනවටත් වඩා ලොකු වෙන කොටසක් අපි ඉදිරියේදී පුතාලට මේ හරහා ඉගෙනෙනවා. අපි බොහොම සාධාරණ විදිහට තමයි පුතේ අපි මේ මොකද මේ සියලුම නිබන්ධන සකස් කරන්න මම අප්‍රමාණ කැපකිරීමක් කරනවා. මම හිතනවා රාත්‍රි 12න් මෙහා නිදා ගන්න දවසක් අපිට නැති තරම්. මොකද මේ නිබන්ධන සකස් කරන්න ඕනේ. හිතන්න පිටු 100 ගානක් වසරවල 10ක් යනකල ඒ ඕ ලෙවල් ගෲප් එකත් එක්ක ගත්තාම තුන ශ්‍රේණි සිට ගෲප් 11කට 10කට අපි නිබන්ධන හදන්න ඕනේ. මේවා සකස් කරන්න ඕනේ පිටුවෙන් පිටුව. මේවා මුද්‍රණය කරනකොටත් අපි කරගන්න. ඒ නිසා මේ වීඩියෝ කරන එකත් අපි කරනකොට මේ ඔක්කොම කරගෙන අපි කරන්නේ ලොකෝ කැපකිරීමක්. ඒ නිසා ඔයාලට තියෙන්නේ මේ දෙන ශිල්පය හරියට අරගෙන හොඳට ඉගෙනගෙන රටේ හොඳ පුරවැසියෙක් වෙන්න අදිස්ථානින් වැඩ කරන්න පුතේ. එතකොට ඔයාලට ඒ අවශ්‍ය පහසුකම් ඔක්කොම નિરાයාසයෙන් ලැබේ. දැන් පුතාලට මේ පාඩම් ටික කියලා දුන්නාට පස්සේ මේ අපහසුතෙන් ඉන්න බෑ. පුතාලට මම එක දවසක් Zoom එකෙන් අරගෙන මම ඒක දිනේ දැනුවත් කරන්න WhatsApp හරහා එක දවසක් අපි පුතාලත් එක්ක මේ කරපු පාඩම් වල පොඩි පොඩි අභ්‍යාස ටිකක් සාගච්ඡා කරනවා. ටිකක් හුරු වෙනකන්. ඊට පස්සේ අපි දැන් උත්තර ටික කොහොමත් මම මේ ටික පුතාලට එවනවා. ඒ නිසා මේ වාරේ පාඩම් ටික දරුවනේ මොන මම නිමා කළා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ ඔයාලා මේ පාඩම් ටික හොඳට අවබෝධ කරගෙන කළොත්. අනිත් එක තමයි මේ වෙබ්සයිට් එකේ අපි කාලපරාසය වැඩි කරයි කියලා ඕගොල්ලෝ පාඩම නරඹන කාලය එකම කාලයකට වෙන් කරගන්න. මම ඒක චෙක් කරලා බලනවා. දැන් ඕගොල්ලෝ එකම ටයිම් එකට. ඒ නිසා දරුවනේ අපි ඔයාලට දීලා තියෙන සඳුදා දවස. මොකද ඉස්සරහට මම බලනවා මේ ට්‍රැෆික් එකක් ඇති නොවෙන්න. දැන් සමහරලාට අපි 3-4 පා පන්තිවල දාලා තියෙන සෙනසුරාදා දහස් ගාණක් එකවර බලනවා. එතකොට මේකේ අර පාර කොටුනත් වාහන ගොඩාක් එක සැරේ ආපුවම ට්‍රැෆික් එකක් එනවා වගේ පුතේ. මෙතනත් වෙබ්සයිට් එකේ ඔක්කොම එකවර නරඹනකොට එතන චූටි තදබදයක් වෙන්න පුළුවන්. ඉදිරියට සමහර කාලසටහන චුට්ටක් සැලසුම් කරලා වෙනස් කරන්න පුළුවන්. දැනට පුතාලා පුරුදු වෙන්න ඔයාලට දාලා තියෙන සෙනසුරාදා දවසේ නම් ඒ සෙන සඳුදා නම් ඒ සඳුදා දිනේම බලන්න. ආයි රිපීට් ටයිම් එක අඟහරුවාදාට යන්න එපා. අපි හිතමු පුතාලා සවුඳ බලන්න අපි හිතමු උදේ බලන්න පුළුවන් දරුවෝ ඉන්නවනම් පාසල් පටන් ගන්න තුරු උදේ 6ට බලන්න. 6-8 වෙනකොට මේක බලලා ඔක්කොමත් කරලා ඉවර කරගන්න පුළුවන්. එතකොට උදේ නයිට් ටයිම් ඩේටා වලිනුත් අපිට කවර් වෙනවා. හවසක බලනවා නම් පුතාලා ඒකත් නිශ්චිත වෙලාවක තියාගන්න. අපි හිතමුකෝ මේ 8 පස්සේ දරුවන්ට හැන්දෑවේ 6-8 කියලා. එතකොට 6-8 වෙලාවටම බලන්න. අනිත් එක තමයි පුතේ පුතාලා පන්තියට එනකොට බොහොම හොඳට වැදගත් විදිහට ඇඳලා පැළඳලා බොහොම ලස්සනට පන්ති කාමරය ඇවිල්ලා ළමයි විදිහට හොඳට විනයගරුකව පන්ති කාමරේ අපි ඉදිරියේ ඉගෙන ගන්නවා. එතකොට ගෙදරදී කරත් දරුවනේ
मे अध्यापन कट कुताल मेसियान इक बाहर सर्दबद्धन तोर मेसियान इतना पाड़ी गलावि खेम खंड लेकर पाड़ नरम इतकोट इतने पेरी मकती वाला अणि मारे හොඳට මූණ කඩ සෝදගෙන පොතපත ලෑස්ති කරගෙන පන්තියට ඇවිල්ලා ගුරුවරේ ගෙදෙට ඇවිල්ලා ඉගෙන ගන්නකොට තියෙන සූදානම වගේ පොත් මේසෙ සකස් කරගෙන මේ පාඩම යෙදෙන්න. ඒක අනිවාර්යෙන් කරන්න පුරුදු වෙන්න පුතේ. ඒක හොඳ Tamanට Tamanගේ මේ අධ්‍යාපනයේ සාර්ථක වෙන්න ලොකු පිටුවහලක් වෙන නිසා ඉගෙන ගන්න වෙලාවට බාහිර කටයුතු ඔක්කොම නතර කරලා Tamanට සුදුසු වෙලාවක් කාලය වෙන් කරගත්තා. පොත් මේසෙට ආවා සාර්ථකව පාඩම නිම කරා. ඒ නිසා පුතාලට ඒක මම නැවත උපදෙස් දෙන්න ඕනේ. එක දවසක් එක වෙලාවක් වින් කර ගන්න වීඩියෝ බලන්න පුතාලට මේ වීඩියෝ මගින් උපරිම දැනුමකට යන්න පුළුවන් විදිහට මේ සීළු පාඩම් ටික මම ළඟා කරලා දෙනවා පුනරීක්ෂණ සකස් කරලා දෙනවා වාරි පළවෙනි වාරයට දෙවෙනි වාරයට තුන්වෙනි වාරයට ප්‍රශ්න පත්‍ර කරන අපි ලබන මාස නම් ඔන්ලයින් එක්සෑම් එකකුත් පවත්වමු එතකොට මේවට ප්‍රශ්න සකස් කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා පුතේ ඒ නිසා ඔයගලන්ට ඒ පිළිබඳ කිසිම ගැටලුවක් ඇති කර ගන්න ඕනේ මම एक्साम का अब लबन मस अमतर तीन सूदानम करे अंतिम विधि मसे विश विशिपह अतर वगे कालिक नेता विशिपह ती अतर कालिक लबन मस पुताट एक्साम का इवगमी पांति पटांगी एक धनवत्करा पांति पटांग मे विधियट अपीट लमाइ पिरीसा संबंध विला इन वे गुड़ा पलातुंग दूर पलातुंग मेहूना गुड़ा दूर मेहरी इनसा मे मे क्रमेट पुति साक्वा दिगटम मे පන්ති ඉගෙනීම කෙරෙනවා. ඒ නිසා කැමැති කමයකට පුතාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් මම අදට පාඩම නිමා කරනවා. මේ පාඩම ඉතා සාර්ථකව කරගන්න කියලා නැවත ඉල්ලීමක් කරමි. එහෙමනම් පුතේ ලබන මාසේ ඊළඟ පාඩම් ටික පටන් ගන්නවා. මේ මාසේ මම Zoom එකේ දවස ඔයාලගේ WhatsApp group එකට දාන්නම්. කවද්ද කොහොමද කතා කරන්න කියලා. හරි. එහෙනම් අදට පුතාලගේ පාඩම නිමයි. සියලු දිනාටම ආයුබෝවන් දරුවනේ.